I want to. I want to. on. I want to. bon keangan balmu banget cita kappetනිසානාlah klasik kepatangga Oke baik ちょっと待 නන ම හරි අයි බෝවන් හම් බුවන් නොකොට මං අයි බෝුවන් කි්වා නෙද කකොට සුභ සන්දක් කලත් කිවවා ඕන නම් අද අපි පති වෙනවාද අපේත් දේවෙනි දවසා අපේ සෞ ලාස් එක අපි ඊ කතා කරයිස ලම ය තමයි අද අපේ ये थमाई क्लास का पटांग आते आपे नहीं था ना गो ना तो देख माटा की ये साथी हैं इंदा बैरी नहीं ओ ये साथी हैं इंदा बैरी नहीं ना हाँ रे सर ये साथी ओ ये साथी क्या नहीं सर आते ट्यूटर का दम आते दे, सर हाँ ये ट्यूटर का मत थमाई आपे करान मंगे का प्रिंट करने की वा कई बार उन्हें नहीं दर सर හරි මම හිටැඩ මාව ජමනවා ඇග මට හරියට පන්ති කරන්න බැරිවාන හරිහරි දැම න කරන්න ඕ යුට් එක සම ඉරිටි ක අපි කරන්න එනිස්සා එක ගැට් ලුවක්තිියා ගන්න ඒපා යි එනං ඊල ට් එක මම ගොඩක් කලින් දාන්නම් ඉළඟ යුට් එක මේ යුට්ට එක තාලගාව තියෙනවා අපි ඒ කරපු ටියු් එකේ ඉතිරි කොටස් තමයි එකන පලවෙනි පාඩමි ඉතිරි කොටස් තමයි ඩැන් ඉඳං අපි කරන්න යන්න හරි. එම්ටිතයක් කතාට පාඩම මගේ හැරුණ නං අ කලින්කි වගේ දල්ට වීඩිය එක බලන්නුවන් අපේ ඊය පන්තියේ කරපු දේවල් ගැන් ආරි එනං ආයි් එ එන්න එන්නන්න වැඩි වෙනවා නදකටේ හරි කිුට් එක ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම්. එක පස්සෙ පින්් කරගන්නකාන් චුති වැඩක් කරන්න පුළුවන් ඒ තමයි මොකක්දමටුට් එකේ විදිහට පුතාලට ලාගෙනයන්න පුළුවන් ඒ පිළිවෙලට අංක ටිකක් යොදාගෙන අදාළ තැන්ලට වාගෙන ලියගෙන යන්නට පුළුවන් එ අපි විදිට වැඩේ කරගෙන යමු හරි එ අපි දැන් වැඩේ පටන්ගමු හරිනා අප ලාස්සක අවසන් කරේ මෙ මෙතැන අංහිතනවා මෝම මේ පිළිබඳ දැනුවත් ඇති කියලා පලපපුතේ දකින්න ඇතිි ලාස ඔවසන් කරා ය කලාසකේ දී අපි අර කතා කරා අප පරිසරේ තිබ බෞතික අංග මතකළ දන්න නෑනේද පරිසරේ තිබ භෞතික අංශ නන් චුට්ටක් සම් කරා බෞ්තික අංග හෝදින් ටයාගන්නට මොනවද කරන්න ඕනි කියන එක අපි කතා කර හරි ඒ අනුම නේද අපි එතනින් හාට කතා කරගෙන යමු එ එහා අපි වැඩේ කතා කරගෙන යම් හරි යිති එන මෙතනෙ හට වැඩි කර නෙමු. ග්‍රෝප් එකට එවන්න නෙමේ පුතේ සයිට් එකට කියලා බලන්න පුළුවන් අයිල්ලින් කොලේජ් කිය සයිට් එකට කියලා ලට බලන්න පුළුවන් විඩියෝස් ටිකරයි. එම් ගොන පලවෙනි අංගේ විදිටග හතක් කතා කරයි මටකද දන්න නැනේ ද පිරිසිදුවාතය පිරිසිදු චාලය නේද පිරිසිදු වට පිටාව සෞ්‍යවත් ආහා. සී ාරක්ෂක පහසකාම් නිස් කලංක බව තවයි එකක් කියදෙන ම අනතුරුවලින් තොරවීම කියලා මම ඔන්න ඒටික කතා කර එම් දැන් ඔන්න මේටික හොදින්තියා ගන්න කරන්න පුුවන් දේවා ගෙන ට එකක් තමයි ම කියදන්නට යන්න ම කිව චුඩා පැන්සලක් කරගෙන මේටික යටට යටට එක එකට පෙළිම් පෙලට යාගෙන යන්න කියලා මත කළ දන්න නැනේද එම් පිරිසිදු වාතේයට තියාගන්න නම් අපි කතා කරාපුතේ අංග දෙකක් සම්පූර්ණ අග දෙක් නෙම ඉති වැඩි තියනවා අපි කරුණු දෙකක් කතා කරා මත කනම් ඔන්න මතක ඇති පලවිනීක තමයි පිරිසිුදු ආතේ තියාගන්න කරන්න පුළුවන් දෙක මම කිව්මකක්ද මතකදකාටහරි කියමු න කරන්න කීවේ අයි දුම පාලනී කි හා හි කවා වාහවල තු ස්ල් ැීම ඔක්කොම හරි ඔය ඔක්කොම එක දෙ නේද ඔවු ඔය ඔක්කොම තරුණකට අයිතේ තමයි වනන්තර ැතැන් ගස් කොලන් වැැවීම ඇත්තන් ගස්වැැල් වැැවීමකි වනන් ගන්න පිතුර හරි අහිතක තමයි අහිත කර වායු නේද අපට අහිතකර වාටිටත්න කකාබ මොනක්සයිට් වෙන්න පුුවන් සල් ඩයක් සයිට් වෙන්න පුළුවා ඔයගේ විධ වායු කාබන් ඩයක් සයිඩ් වෙන්න පුළුවන් ඔන්න ඒවාගේ අහිත කර වායු ටිකල් මොකද කරන්න අපි පරිස්සරයට එකතුවෙන එක වලාක් වන්නට ඕ එම් ඔන්නඔ කරුණු දෙකෙන් අපට පිරිසුදුවා තියලා වාගන්න පුළුවන් ඊට අමතර තවත් කරුණු තියෙනවා නේද හරි ඔන්න අපි කරුණ දෙක් කිව ටයා පිරිසිදු ජලය ගැන එම් පිරිසිදු ජලය හොඳින්යාගන්න හොනවද කරන්න ඕනි කිය එක ගැන අපිතා කරන්න යි ය හරි පිරි ජය හනින් තා ගැීමට මොනවද කරන්න ඕන බලන්න කියම් කා එකත් පුතේ වායුගෝලය තියන වායවක්තමයි කාබන් මොනොක්සයිට් කියලා කියන්න හරි. පිරිදු ජලය හරි එම් පිරිසිදු ජලය කොහොමද හොඳින් තියාගන්න මොනවද කරන්න ඕන පලවෙනි කරුණ තමයි අපි බොන වතුර මොනවද කරන්න ඕනි. උනුකර තියාගමු දි ඔන පිරිසිදු ජලයයට ස්ත්‍රරයි. උනුකර නිවාගත් ජලයපානය කරන්නනම් උනුකර ගත යුත්තුයි ආවුන පලවෙනික ජලය උනු කරගන්නටඕන උනුකර නිවාගන්නට ඕනි ඔන්න පලවෙනි කරුණු විදි පිළියමු. උන්න කර නිවාගත යුත්තුයි මතකද එමන ලියාගෙන යනවා අප පලින් පාලට පිරිිස්සිදු ජය ලඟ ඔන්නන් අප පලවෙනි කරුණ ලියන්න යන්න. උනර ගන්න ඕ උනුකර නිවාගත යුතුයි. ඔය එක දෙයක් අන්න ඒ මගින් වෙනවා උුණුකර නිවාග ගැනීමෙන් මොකද වෙන්න දන්නවද. ප වෙරිගොට පිියුරිට්ික හරි ෆිල්ටර එක හරි අන්න පුතේ ජලී තියන විස බී ජයහෙම නැත්තම් විස රසායනි කියෙන දේවල් ඔක්කෝම ටික මොකද වෙන්න පිල්ට වෙලා යනවා පිරිලා යනෝ මොකක්ින් දදට පිරි සිදු ජලයන ත අපි ජලය උනු කරලා නිවාගත්තර පස්සේ එමන තම් ෆිල්ට කරපු අතුරෙක් ඔන්නො දවල්ලලින් අපට හොඳින් චලය තියාගන්න ළ ඔන්න එක දෙයා. ඉළඟ එක අපි කතා කරමු මේ ජලය හොඳින් කියන්න නැති හේතුවා. එම් මොකක්ද කරන්නේ ජලය හොඳින් තා ගන්න තව ක්‍රමයක්ති නමකක්ද. කැලිකසල අන්න කුණොටික දානව සමහරු ගිහිලා කොහාටද දාන්නේ වතුර එකට ඔන්න වතුර වල ධනවැව්ලට දානවා ඇලවල් වලට දානවා ගංගාවලට දානවා. දාප ඇටිපතේ අන්න ඒ ජලය අපිරි සිදු වෙනවා. එහෙනම් මෙන්න අපි දෙවැනි කරුණ විදිර ලිය නොම නද. කැලිකස්සල කැලිකසල ඔන්න දෙවැනිියක ඔන්න පිළියට යන්න දෙවිනි. ක ජලයට පොලියු නැද්ද අපි කැලිකසල එ නැත්තංකුණු නද කැලිකස ජලයට මුදා නොහැරීම මුදා නොහැ කැලිකස ජලයට මුදා නොහැරීම ඔන්න ඕ කනුත් අපට පුළුවන් ඔව ඔන්න ෝ කෙනුත් පුළුවන් අපට ජලය හෝදින් තියාගන්න ඔන්න තව දුවක් කියනවා ඒ හරි උත්තරේ නේද ගද කියන්නේ ්‍රසානිික ද්‍රව්වේ ජලයට නොදැමීම හරියට මහරි රසානික ද්‍රව්වේ ජලයට නොදැමීම. එකත් තරි කුම්ඹුරුවලට රසානික ද්‍රෞ්ව්‍ය එකතු කිරීමෙන් වැලකීමුණ එක ත. එළඟට කුතේ වාහන ජලාස අසල නැත්තං ජල ප්‍රභව අසල නැතන් ජලය තියන ටැන්වල වාහන සේදීමෙන් වැලකීම. ඉ තම්මයි අපි දන්නවා ඔය ගොඩාත්ම ජලාස්වල එහෙම මාලු ටික මොකද දෙවෙන්නේ ඉක්මට මැරිලෑවා.ඒ මැරණ එක පාර මැරි ලගයොත්තේෙම අන්න විස රසා නික ද්‍රව් එකතු වෙලා ජලය. එම් ඔන්න ඒවාගේ දේවල් නොකර හිටියොත්තම් කළේ නැතිව හිටිවත්තේම අපට පුළුවන් ජලය හුදින්තියාගන්න නැතම් පිරි සිදුවතියාගන්න එනම් ඔය කියන දවල් වලින් එකක් දෙකක් උන්නත් කතරක් පහක් අයක් දහයක්ඉට ියන්න පුළුවන්. හරි. බල්ල නවන්නත් එපානේ වතුරට ගහිල්ලා හරි ඒකත් හරි හැලික බය පැහැකිින් හරිකපුතතිේ ඒ කිපුූ ඔක්කම උත්තර හරි එන අපි යනවා පිරිසිදු වට පිටාව හොඳින් තියාගන්න මොකද කරන්න ඕන කියට යි් පිරිසිදු වට පිටාව අන්න යන තුන්ුවනි බෞද්තික පාරිස්සරාන්ගේ නමයි බුඒ පිරිසිදු අට පිටාව කිය යි් එහ අපි යාමු පිරිසිදු වට පිටාවට හරි කො වලන්න බලමු මොවද පිරිසිදු වට පිටාවක් කියාගන්න මොවද කරන්න පුළුවන් දේවල් කියල එක එනම් පලවෙනි එක තමයි නි ඕන පලනි කරුණ නි අවට ප්‍රදේශය නි අ නිවස අවට ප්‍රදේශය සතියකට වරක් හො පිරිසිදු කිරීම. අන්න පිරිසිදුවට පිටාත්්‍යානබ නිවස අවට පරිසරය. නද නිවස අවට පරිසරය ගෙදර අවට පරිසරය. ගෙදර වටට තියන පරිසරය. ගෙදර අවට තියන පරිසරය අපට කරන්න පුළුවන් මනවදසාතියකට පාරක්වත් අඩුම තරමින්. අඩුම සතියකට පාරක්ව අන්න සතියකට පාරක්ව මකද කරන්න පුළුවන් අපට ප කරන්න පු නිව නිව අ පරිස සතියකට වරක්වත් පිරිසි රීම. ව අ සතියට වක්වත් පිරිසිදු කිරීම හරිවෙරගොන් OK. Right, uh, කසල නිේරම් බැහැකිරීම බෝතන ැීම රයි් කේ ඒවහරි හරි කළඟ කාරණේ ඔන්න පිරිසිදු වට පිටාවක්යා කර නී ලඟට අපට කරන්න ඕනන තමයි මකක්ද එකක් තමයි හෙනම් අපේගේ වත් අවට වට පිටාවේ තියන මොනවද හැම්ම දෙයක්ම ගස් නද වැඩක් නැති ගස් කොලන් පන්දරු නද. අදරුවෝ ෝන්න තැන් ඔයිටක ඔන්න විනාස කරලා දැම පිරිසිදු කර එඟ කාරණය පිරිසිදු වට පිටාවක් කියාගන්න පුළුවන් තව ක්‍රමයක් තියනවා. ඒත් තමයි මොකද ඉළඟකාරණය ජලය එක් ප්‍රස් වන තැන් විනාස කිරීම ඔන්න වැදයගාත්ම කරුණ. නේද. ඔොරෝන වගේම තමයි ත වරැස් එකත් තියෙනපුතේ ඒ තමයි ඩංගු එන් ඩෙංගෝ කියන්න ඩෙගු හිසහිසවුවොත් ඒත් ඒවගේ තමයි බයානක තත්ත්යක් ඩෙගුව රක්තපා තත්වයට හෙමාවත් එෙමුකද වෙන්නේ අන්න මියයාමට පවා හේතුවක් වෙනවා. එනිසා අපි ඔන්න ලියනවා ඉළඟ කරුණ විදිහට කක්දලියන්නේ අපි ජය එක් ප්‍රැස් වන ස්ථාන විනාස කිරීම නපි ලියනවා ජලය එ ප්‍රැස් වන ස්ථාන විනාස කිරීම. අන කරුණ දෙකක් කිබොමද. ජලය. ප්‍රස්වන ස්ථාන විනාස කිරීම නං ඔන්න කරුණ දෙකක් කිවෝ ජලය කස්වන ස්ථාන විනාශ කිරීම ඔොන ඔයවාගේ කරුණු ඔයවාගේ දේවල් හිනිසා අපට පරිසරය පිරිසිදු වට පිටාවක් කරගන්නට පුළුවන් හරි කැලිකසල පිච්චීම එකත් හරිී එකත් පුළුවන් පොල් කට්ටු අනි පැත්තහැරවීම එකත් හරිී නේද අප දවිය චලා දැමීම කලිකස්සල ප ච්චලාදැමීම අප ද්‍රවවේනිස ලෙස බැහැර කිරීම සතියකට වරක්වත් පිරිසුද කිරීම ඔයිතිනෑ අපේ ජලය එකතුවන ටින් බඳුන් ටින් බුන්ටි මොකද කරන්න පුළුවන් ඒටික වතුරු එක්්‍රස් නොවනසේ හලලාදාන්න පුළුවන් ඒමන තැම් වලලා දාන්න පුළුවවාන් ජෝගට් කප්ටිකත් ඔයාලාදිී ජෝග්යම කනවාය සතියකට දෙකතුනා ආන්න ජෝග් කප්ටිකහෙම කාලම්ක දෙ කරන්නේ ඒටිකත්කතේ අපට පොඩි කරලා වලලා දාන්න පුළුවන් එහෙම නැත්තං තව දේවල් කරන්න පුළුවන් ඔයාලට ඒ තමයි මොනවද අනිත් දේවල්. ඔයාල්ගේ වත් තියෙන පුළුවන් සමහර විට පොලිතින් බෑග එහෙම නෙද ොලතිින් බෑග එහෙම තිය ලුවන් ව අතුර පිරන්න පුළුවන්. එනිසා අන්න ඒවාගේ දේවලො අපි සතියකට වරක්හරරින්න එකතු කරලා එකතු කරලා එකතු කරලා ගොඩක් ගහලලා එක පුලුස්සා දමන්න පුළුවන් නැත්තම් වලලා දමන්න පුළන්. ඒ වගේම තමයි තව තියෙනවා? එක තුන තව දේවල් තියෙනවා සමහරිවිට වල දන්නවත් ඇතිනේද ටයර්වාගේ දේවල් එම් ටයිර්වාගේ දේවල් වලට වතුර එක තුනොත් එහෙ මොකද කටන්නේ ඔන්න ඕකෙ පටන් ගන්නවා මදුරුවෝ මොකද ඇවිල්ලා ඔන්න බිතරදාන පටන් ගන්නවා එනම්ටයිර්වල බිත්තරදාන්න පටන් ගත්තොත් එහෙම අන්න මදුරු ජනගහනය මොකද වෙන්නේ අන්න වැඩි වෙනවා හමනොත්හෙම ඔන්න ඩෙංගූ පුකද දෙවෙන්නේ හන පරිසරයට එකතු වෙනවා. එ අපට ඔය කියපු දේවල්වලින් දෙකයි ලියන්න වෙන්න ගොඩාක් කිව් ඔයාල්ලක්කිවෝ මත් කිව අපි දෙගොල්ලම එක වෙලා ගොඩක් කිව්ව ආරි. රයිටර් පිච්චීම මල් පෝච්චි හදන්න පුළුවන් ල වගේ ගොඩා ක්ලස්සන දේවල් කියලා තියනවා ටැමිලිකෝබ විනාස කරන්න පුළුවන් නොහූ වෙරගොඩ නේද . එහ ඔන්න ඔය ටිකෙන් පුළුවන් අප නේද දේවල් කරන්නට පුන් හරි එ අපි යමුඟ කාරණයට යම් ර අපනවා හතරවෙනිකරුණට රයි. ව් එක තම නේද යි දැම් හන්නකෝ දැන් අපි ඉන්නපුතේ පන්තියක නේද අපි මේ පන්තියට ඇවලින ඇයියේ අප රාධෙ කාලේකා දමන්න මේන පැයික කහම ආරක් ඉඳල යන්න නෙමයි අපි කලාසිකට ඇවිලා ඉන්නේ අපි ක්ලාසික ඇවිලි නිදරුවනේ ගන්න ඕනි දෙයක් ඇරගෙන නේද අනිත් යාලුවෝ සමාට පන්ති යන්න ලම ඉන්න පුළුවන් යාලා අතර නේද හැබැයි අපි ඒගොල්ලු අතරින් ඉදියට යන්න නේද? මක් කවෙච්චාම මලක්තිය නිෙලුම් මලක් ැනෙ මඩේ හැදිලා මඩේ ජලය තුලින් ඇවිල්ලා වතුරෙන් ඉහලට පිපපිලා ලස්සන තින්න මලක් යාලා වෙවුන නෙලුම්මලා නේද එනිසා අනවශ්‍ය දේවල් දාන් එපා හොද දරුවෝයාලා හොද දරුවෝ ටිකක් එනිසා අපි අපේ හොදකමතියාගෙන අපි ලාස් එක ඉමු නේද? අවශ්‍යයක් දම චැක්්ොක්ස් එකට නේද පශ්නයක් නොද්දමම් ම කියල දෙවා නිසා අවස්සම ස්ධන්න එපා තම දැක්කකත් දෙකක් තියෙනවා නේදහරි ත හරි අපි වැඩේ කරගෙන එනිසා මංහිතනවා ඔබ මෙතන ඉන්න ඔක්කොමොහොද දරුව කියලා. හරි ඔක්කොම හොද දරුව අර වතුරෙන් ගුඩට පිපිච්ච නෙලුම්ල් ලස්සන නෙලුම්මල් නේද. එනම් ඒවාගෙන ලම්මල් තවත් ලස්සන වෙලා ඉන්න තයි ඕනි නෙද අනවශ්‍ය දේවල් නොද හරි එන අපි යම් ඉළඟටසට හරි සෞඛ්‍යවත් ආහාර රයි් සෞඛ්‍යවත් ආහාර හොඳින් තබා ගැනීමටන් කරන්න දේවල් නෑ හැබැයි සෞඛ්‍ය හාවත්තාහාර වලින් මං අදහස් කරේ මෙන්න මේවාගේ දෙයක් සෞඛ්‍යවත් ආහාර කියාදිපිතේ වර්තමානය වන විට ඔයාල වැඩියෙන් කණ්ඩ පුර දෙ වෙලා න්නො ෂණික ආහාර කියන එක ්‍ර හාර හැබැයි ශෂ්‍රණක ආහාර කන්න පුරුදුුවෙන් දොත් එහෙ ෂණක ආහාර කෑවොත් එහෙම අන්න අපට බෝ නුවන රෝගවලට මුහුණ දෙ නො ොකද පමි බෝ නොමන රෝග කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන්න නැත්තම් අප ඒට කියනවා බෝ නොමන රෝග කියලා. උදාාරණයක් විදිහයට දිය වැඩියාව වෙන්න පුළුවන් ප්‍රද්‍යාපාද වෙන්න පුළුවන් අධිකරුදර පීඩනය වෙන්න පුළුවන් කොලස්ටරල් වෙන්න පුළුවන් වෙෙරිගොල් නො උත්‍රධානවා ්‍රයි අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හවෙන සෞඛ්‍යවත් නොවන ආහාර ගත්වත්පුතේ ඔබට ඒවාගේ විවිධ රෝග විවිධ ලෙඩ රෝග හැදන්න පුළුවන්. රයි හරි දැන් අපි වෙරිගොල් එන දැන් අපෙන් අහනවා සෞඛ්‍යවත් ආහාර කෝම් මුඳින් පියාගන්න ෞ්‍යවත් හර ගන්න කොහොමද නම් මෙන්න පාලවෙනි කරුණ අපට කරන්න පුළුවන් සෞඛ්‍යවත් ආහර ගනිදී. මෙන්න මේ තුන් දෙනා අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කවුදේ තුන් දෙනා ඕන තුන් දෙනෙක් ඉන්නා ඒත් තුන් දෙෙන තමයි ප්‍රශ්ය හරිපුද්තේ ඔක්කම හරයේ එන ඔන්න අපට පුළුවන් මොකක්ද පල වෙනිදේ ස්රි මෙ තරන අපඉන්න හල වෙනිදේ තමයි අධික ලුණු ඔන ලියාගම අපි. අධිලුණ අධි ලුණු වැඩියෙන් ලුණු අධික ලුුණු හරි ඉළඟ එක අධි අධික සීනි න ඉළඟ කරනු අධධික්ක ලුණු අධික සීණි අධ ලුණු අධික සීනි තව එක්කනෙක් න්නවා එයක් වැඩියෙන් ගන්න හොඳ නෑ අධික තෙල් අධික තෙල් අධිතෙ පැන්රස කියන්න පුතේ සීනි තමයි ලුණු එ අධිකතෙල් අධිකසීණි අධිකළුණු භාවි්‍යය අවම කිරම් භාවිතය අවම කිරීම භාවිතය අවම කිරීම කඩෙන් වසනක හරිපුතේ එක තරි එක ගන්න පුළුවන් සෞක්‍යව ආහාර තියගෙන රයි න ගොන පලිවිනිිදේ අපි කරමනුද අපි ගන්න ආහාරව එනතන් අප ආහාර පරිබුජ්න රටාව චිත්තක් වෙනස් කර ට අම්මලා නේද අපි දන්නවා සාමාන්‍යපතේ අපි දිනකට ගන්න පුළුවන් දිනකට ගන්න පුළුවන් සීනි හැදි ප්‍රමාණය නේද සීි හැදි අපට ගොඩක් ගන්න බැහැ එනම් සීණ හැද තුනකවත විතර ප්‍රමාණයක් ගන්න පුළුවන් නේද ඇත්තං සීණ හැදි හයක් ෝ සිනහදි හයක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් අපි තේ දෙකක් එහෙම බිගොත්හෙම තවසට සීනි හැදි තුනගාන යේේ දෙකක් බිගොත්තයෙම අන්න ඒගාන ඇවිල්ලා ඇැබැයි පොඩි පශ්නයක් තියනවා අපි කන අනි ආහාර වලිනුත් අපට හම්බ වෙනවා සීණී ලැබෙනවා. එනිසා අන්නඔ පොඩ්ඩක් සැලිකිලිමත්යන්නට ඕනි සී සහිත ආහාර ගැනීමේදී. එම් ලුණු ගත්තවොත්තම ග්‍රෑම් හාරසිය පැකට් එකක් ලුණු පැකට් එකක් අපිට දින විශ්සක්කත් භාවිතා කරන්නට පුළහන් හතර දෙනෙක් න්න පවුල්ලක හතර දෙනෙක් න්නවල්ලකට ග්‍රෑම් හාරසියක් දිනවවිසක් පාවිච්චිර පුරුව ො ඉතල බලන්න කෝ අමලලාතා තලා ගෙරකට මාසක ලුණු පැට කියාගේනවාද කිය. උන්නොේ දේවල් අපි අඩු කරන්නට ඕනි අඩුකරොත් එහෙමන්න අපට සෞඛ්‍යවතාහ රටක් අනු ගමනය කරන්නට පුළුවන් යි එ අප යනවාත් සෞඛ්‍යවතාහාර වල දෙවැනි කරනට නම් මෙන්න දෙවැනි කරුණු එතමයි ඉළඟ කාරණය සමබාල ආහාරවේලා පොඩකින්න බලන්න හොදින් තියාගන්නට එ එනම් මෙන්න අප පිළියාගම කරුණුතමා දෙවිනියක් විදිට පිළියම්පුතේ පී රසායනික ද්‍රව්වය එහෙම නැත්තා රසකාරක නං ඔන්න මම කරුණු දෙක් කිවවා පොසිී රසායනික ද්‍රවවේ නත රසායින ද්‍රව් රසායන ද්‍රවවය එහම නැත්තන් රසායක ද්‍රවවය පතිම රසකාරක ඔන්න අපිවේ දෙකම ලියනෝ රසායනික ද්‍රවියසා ද්‍ර පසාජනික ද්‍රවවයසා ය එක්නාසා දය ම තව කෙනෙක් කිව්වා. රසානික ්‍රව්ය වෙන්න පුළුවන් ඒ වගේම තමයි එක් අපි දන්නවා ආහාරුවලට එකතු කරන වද මේ දාලා තියෙන්නේ ඕ ග්‍රම් පහ ඇති පුතේ එක්කෙනෙකට නෙේ ය ටුණු ග්‍රෑම් පහ එක්කනකුට නෙම කීපදනෙකුට හරි ුණු ග්‍රෑම් පහයි හරි ඔ නැපුතේ නෑ බෝ වෙන්න නෑ යිති ඕලනු ග්‍රෑම් පහයිරයි එනම් රස්සායනික ද්‍රවය එෙම නැත්තන් අපි දන්නවා විවිධ දේවල් එකතු කරනවා ආහාරවලට එම් ප්‍රසානික ද්‍රව්‍ය යෙද ආහාර ගැනීමෙන් නොේදීම නැත රස්සනික ද්‍රව්‍ය නොය දීම අපි මේ මෑත කාලිපතය අහනවා අපි දන්නවා වැසික්කිල්ලි විස බජ නස් කිරින ම් වැසික්කිලි සුද් පාවිත්‍ර කරන්ට ගන්න එක්තරා දියරමය වර්ගයක් තියනවා නේද මංක නම කියන්නේ යනෙ නැහැ දොට ඔන්නේ දියර මේ ද්‍රවගම පාට කියන්න පාට නිල් පාට යි එනම් ඔන්නේ ද්‍රෞව්ිය එකතු කරාලාති බා කොස් හදනගැන කොස් ඇරගෙන කොස් සුද්ද කරලා කොස්ටික ගන්න කොස්ටි ඇරගෙන අන්න ඉඩෙනවාට මකද කරන්නේ ඒ අන්න කෝස් වලට එකතු කරනවා ඔන්නේ කියපු යනික ්‍රව එ ඔන්න රසානික ද්‍රවයමගේ අර කෝස්්ි ොකද ගන්න ඉදන එක වලක් වනවා හැබැයි දිර්ග කාල නෝ මේවාගේ දෙේවල් අපි ආහාරයට ගනිදි දරුවන්නේ අන්න අපට හැදෙනවා අන්න එකතු වෙනවා අපට මොකක්ද අ පැත්තෙන් පිළිකාවාගේ තත්ත්වයම් පුතය අපට ඇති වෙන්නට පුළුවන් යි එනම් අපි යමු නම් කරුණු දෙකක් කිවමක් හිට වැඩි තාව ගොඩක් කරුණු තියෙනවා ම් රසානි ද්‍රව්‍ය ාවිත ක ආහාරන ගැනීම අධික ලුණු ආහාරභාවිතය. අඩු අධික තෙල් සහිත ආහාරභාවිය. අ අධ ලුණු සහිත ආහාරභාවිතය. අඩු මේවාගේ කරුණු ගොඩක් අපට කියන්නට පුළුවන් සෞ්‍යවත් ආහාර ගැන කතා කරද්දිී. එම් අප අමු ඊළඟටර හරි. ආඩ සනීපාරක්ෂක පහසකම් ඔ කට්ටිනන් දාලා යන මේ මොනවාද මනවද නොවාද කියක වර්ගවල නම්ිකවත් දාලා තියෙනවා නිසා මං ුවක් කියනය නෙ නැ නේද හරි ඔයාලා එහෙම දාපි ව්වා කියලා හිතන්න ඒක වර දක්න මේ පපුතේ ම කිවේ ඒකවර දක්න මේ මනුස්සයෝ ඒවාගේ දේවල් පාවිිච්චි කනවා ආර වලට දාහාර ගොලට එකුතු කරනවා ඒගොල්ලන්ගේ පහසුව නැත්නම් ඒගොල්ලන්ගේ ලාබ්වය සඳහායි ලොනු ක්‍රෑම් පහයිකුතේ හරි. ඔව බෝ වෙන්න පුළුවන් හෑ හරි. ඊීළඟ කාරණය. හරි එ අපි යමුූ කියළඟ කාරට සනීපාරක්ෂක පහසුකම්. රයි. එනම් සනීපාරක්ෂක පහසුකම් කියත්ගේ. අපට මෙතනදිපුතේ වැදගත්වෙන අන්සුව දෙකක් තියෙනවා එකක් තමයි ස්වස්ථතාව අනිතික තමයි සනීපාරක්ෂාව මේ කියන දේවල් දෙක එකට බැඳී තියෙන දෙයක් එකැන ගහකට පොත්තක් ැඳෙනවගේ මෙනම කරුණු දෙක එකට බැදෙන දෙයක් ඒ තමයි සනීපාරක්ෂක පාසකම්සා සවස්ථතාව කෙනෙ ස්වස්ථතාවයි සනීපාරක්ෂාව ශවස්ථතාවේ කියන්නේ අපේ පුද්ගලික සෞඛතියාගන්න කරන්න ඕනි දේවල් අප පුද්ගලික සෞඛතියාගන්න කරන්න ඕනි දේල් උදාන්නක් විදිහයට දත් මැදීම නෑම ප්‍රදි යේේදීම නියපුතු කොටට කැපීම. කොන්ඩ පිරීම නේද නත අපේ යටට ඇඳුම් හොදින් සෝදා සෝදා පිරිසිදු කර ගැනීම. හොන ඔයවාගේ දේවල් අපි කෙන අපේ ස්වස්ථතාවට කරන දේවල්. හැබැයි සනීපාරක්ෂාවට මෙ මේ ස්වස්ථථාවේ තියෙන දේවල් හේතු වෙනවා. එනම් මුණ අදම සනීපාරක්ෂක පහස්කම් කියන්න. ප්‍රධාන වසේම හ? වැසිකිලි කැසිකිලි පහසුන වැසිකිලි පහස්කම් කියන එක අපට වැදගත්යනවා එනම් පලවිනික පුතේ සෞඛ්‍යාරක්ෂිත වැසිකිලි පහසම් සෞඛ්‍යාරක්ෂත වැසිකිලි පහසුකම් තිබීම ඔන්ි පලවිනික විදිර ලියනවා සෞඛ්‍යා රක්ෂත වැසිකිලි පහසුකම් තිබීම මැදිීම හරි වටි පිට පිරිසු තබ ගැනීම හරි ප්‍රව හැරකිරීම ඕ කලින්ට හරි යි හරි එ ඔන්න තියෙන මමන අද සනි පරක්ෂක පහසුකම් ඇති පලවිනික පුතේ වැස්සීි නතං සෞඛ්‍යරක්ෂිත වැසි කිලි පහසකම් ඔන්න පලවෙනියක සෞකරක්ෂත වැසි කිලි පහසුකම් කියලා අපිට ලියන්න පුළුවන් කේ Thankැක සස්මිකෝ සනි පරක්ෂක පහස්කම් ඔොන දෙවනි එක් කනාා ඔන්න ඉනවා දෙවනි කෙනා අනිත්ක තමයි පැසිල පහසුගම් ගැන කියදි ම මේකට තවවයක් එක කරන්න. සාමාන්‍ය පාසලක වැසිකිලි පහසුකම් ගැන කතා කරන්නි පාසලේ ශිශ්‍යය ඕනැතන් මයි පනහකට එකක් තියන්නට ඕනිපු දේ වැැසිකිලි මයි පනහකට එකක් කියන්න ටෝනි වෙසිකිිලියා. එ තමයි ප්‍රමිතිය එකකට බලන්න ඔයා ගිස්කෝල පොච්චරත් යනවද කොයිවාගේ ප්‍රමාණයක් ති ාගල න්න පො මැල කර බලන්න පුඩුව. අපේ පාසලේ තියෙන ප්‍රමාණයයි අපේ පාසලි ඉන්න ළමයි ප්‍රමාණයයි ඔ ළමයියට ඇතිවෙන්න තියෙනවල කියලත් අපට හිතන්න පුළුවන් අනිතක තමයි දරුවනේ මන්තව චඩි දෙයක් එකතු කරනවා ජපානය කියන් ඉතාමත්ම විශිෂ්ට රටාකුන් දියුණු ජාතියක් ඉන්න රට කර ජපාන ශේක්්‍යෝ ජපාන ඉන්න ළමයියට පුතේ පයාලට වගේ පොඩිකාලි විභා ගනෑ ගොල්ලු ගොල් ඉගනගන්න සිරිත් පිරිත් සාර ධර්මානිිතතායට ගරු කරන්න කොහොමති කියෙන ේවල් දිග ගන්නවා ජපාන ළම පිත් කවදහරි ජපාන ලමයි වගේවෙම් හරි එළක කාරණය ඒගොල්ල දස්සකට පෑ කාලක්වත් ගන්නාපුතේ එගොල්ලගේ පන්ති කාමර වගේම වැසිකිිලිප් සුද්ධ පවිප්‍ර කරන්නට ඒ ඒගොල්ලගේ එක අනිවාරය අන්ගේයා ඒගොල ඒගොල්ගේ වැසි කිලිප් සුද්දරගන්න ඒෙගොල්ල ඒගොල්ගේ පාසලේ ඉන්න කම්කරුව ප්‍රමාණය අඩුයි. එගොල සලක නව ඒයටත්හම්කරුවන් නොවන ගාන අපේ වගේ නෙවෙේ එනාම්. න්න සනි පරක්ෂ පාසුකම්පතියා ගන්න ඔන්න ම පොඩි උදාහරණයක්කිව වෙන රඩක් මාර්ගයෙන් හරි එනඟ අප යනවා ඉලඟකකාරණයට දෙවනි කාරණය විතට පිියෙමු කානු පද්ධති කා ලමයි දාහයි දාහ පනහෙම බෙදන්න එතකොට විස්සක්වත් එන්න ඕනි සනිී පරක්ෂක පාසකම්පදේ දෙවනි එක තමයි කානු පද්ධති නිසි පරිදි නඩත්තු කිරීම කානු තිබ්බට බැහැ කානුපද්ධතිය නිසි පරිදි නඩත්තු කිරීම. නුපද්ධතිය නිසි පරිදි නඩත්තු කිරීම රයි. එන අපයනවා ඕන දැන් කරුණු දෙකක් ඒකරත් ලිව අපට වැඩිය තව ගෝඩාක් තියනනේ දපදාවේ නිස් ලෙස බැහැරනො කිරීම ඔන්න ඒවාගේ දේවල් ගන්න පුළුවන් ඒවාගෙම තමයි ප්‍රමාණවත් වැසි කලි පාසුගම් වගේම සෞ්‍යාරැක්සිත පවැසිකලි පාසුගම් ගන්න පුළුව න ගිලඟ කාරණය අප ලි්වා කානුපදධති නිසි පරිදි ත්තු කිරීම කියලා එම් අපි එනවා ඔන්න ප්‍රමාණුවත් ඉඩකඩ දැ මේ දවස් වල පොඩි වැඩක් වෙනවාලගේ ඉස්කොලල එකන පණහට දෙකයි තියෙන්නේ නේදකොට අන්න එකත් ගැඩලවා රයිට් හරි එහම් එන්න බලන්න ප්‍රමාණුවත් ඉඩකට දැන් මෙ ලොකු ප්‍රශ්නයක් වුණනේ කෝොවි- කළාඒ නිසාන අප පන්තිකාමරයේ හතලිහකට වඩා වැඩියෙන් හිටියනම් නේදද ි ටියන අපි දෙකට කරල යන්නේ අතලිහට අඩුවී නම් නේද අතලිහයට අඩුවී නං අප ක්ලාස් එක දෙකට කරනවා දෙකට කරලා තමයි ඒකොට සබීකොට නැ්තම් පලවෙනි කොටස දෙවනි කකොටස ය වගේ කොටස් දෙකට ගිහිල් අපි පාසලේ අධ්‍යන කටයුතු කරන්න එකට හේතුව තමයි දරුවේ අප ප්‍රමාණවත් තරම් ඉඩකඩක් මෙැ පාසල් පන්ති කාමරවල සහර වගේ ගුරුවරුන්ගේ ගුරු මේේස්තියාගන්නවත් ඉඩක් නෑ එතරම් ඉඩකඩ අඩුයි මේ ඉඩකඩ අඩුවීම මත් මේවාගේ වෛදස් එකක් පැතිරයා මේ අබධනම වැඩිවෙන්නක් පුළුවන් ඒ නිසාපි කරන්නට ඕන එක දෙයයි ඉඩකඩපුතේ ප්‍රමාණවත් තරන්තියාගන්න ඕනි එනම් මොවද මේ කරන්න පුළුවන් දේවල් රයි. එනම් මෙන්න කරන්න පුලුවන් දේවල් රයි. පලවිනි එක අපි දැන් ගෙදරක ගත්තොත් එහෙම මොදින් තබා ගැනීමට කරන්න ඕනි දේවල් පවුලේ සාමාජිකයන්ට ඔන්න පලවිනි එක. ලියලිම මේක පවුලේ සාමාජිකයන්ට පවු මාජිකන්ට පවුලෙ සාමාජිකයන්ටව සාමාජන් ප්‍රමාණවත් නිධනකාමර බ පවුල සාමාජිකයන්ට ප්‍රමාණවත් නිධනකාමර තිබීම පවු සාමාජන් ප්‍රමාණවත් නිධනකාමර තිබීම ප සාමාජන් ප්‍රමාවත් නිධන කාමර තිබීම ඔ එක දෙයක් ප්‍රමාණවත් ඉදකට න ඉදන කාමට ප්‍රමාණවත් තරම් තියෙන්න්නට ඕනි එකට හේතුව තමයි මේවාගේ කාලෙකපුතේ එක් කෙනෙකුට මේ රෝගය හැදිලා තිබ්බොත්තේම ඔවු ළමයි පණහයි නේද හරි එකනෙ යි එනම් අනිත්තායටත් මේ රෝගයපුතේ ව්‍යප්ත වෙලා යන්නට පුළුවන් ්‍රයි එනිසා ළමයි අටදස් නවසය හැට පහයි ඇත්ත දන්න කිව ලෝක ොකොම ස්කෝලෙකයේදේ. ේ ආත්සීන හරි බලන්න හරි එම් ඔන්න එකක් කිවවාපි පවුලේ සාමාජිකයන් සංඛ්‍යාවනුව දරුවනේ නිදන කාමට තියෙන්න්න ටඕනි ඉළඟ කාරණය තමයි ගෙදරට හොඳ වාතාශ්‍රයක් ලැබෙන්න්නට ඕනි න ගෙදරට හොඳ වාතාශ්‍රයක් ලැබෙන්න්නට ඕනි දෙවනක හොඳ වාතාශ්‍රයක් ලැබීම හොඳ වාතාශ්‍රයක් කන්න ඕන හොඳින් යව සංසරණය කරන්න ඕන පුළුවන්නන් උදේ කාලෙදී හොට ඉරිය ලිය වැට දිකපුදේ හොඳින් මොකද කරන්නට ඕන අපි ජනල් තික ඇල්ලා දැම්මට කමක් නෑ එනම් ඒ වාතය ලැබුණට කමක් නැහැතුළට හොඳින් වාතාශ්‍රය ලැබන්නට ඕන්න ඔන්න දෙවැනි කරුණ හොඳින් වාතාශ්‍රය ලැබෙන්න්නට ඕ යි් ඔන්න එනවා අපි ඊළඟ කරුණ තුන් එනි කරුණ විදිහයට තුන්ග කරු තමයි දරුවේ උොනලි යන්න පුළුව නේද එනම් ප්‍රසන්න පරිසරයක් නිර්මාණය වීම එන මේකර සිද්ධ වෙන්න පුළුවන් රයි එනම් ඔන්න අපි කාරුණු කීපයක් කතා කරා දැන් අපි එනවා අන්තිමකරුණ නිස්කාලංක බව නිස්කලංක බවට එනවා නිස්කලංක බවයි මොකද නිස්කලංක බව කියන් නද හරම නිස්කලංකයි හරිම නිස්කලංකයි නේද එ නිස්කලංක බව ිට්ක්කට නොත් සද්ධයක් එහෙන්නේ නෑ අන්නේ වගේේද ඒවගේ නිස්කලක බවයි නිස්කලංග බව යන්න බලන්න පුලුවන් සාමාන්‍ය ඕන මස්කෝල එකැනේද චිච කෙනෙක් නැකුුණ නිස්කලංක බව හොදට ලගන්න පුළුවන් යි වාලකතින නිස්කලංග බව හරි එනම් අපේ පලවිනික තියෙන උපතේ ගෝසාකාරී බවින් තොරවීම න්න පලවෙනි කරු. ගෝසාකාරී බවින් තොරවීම හරි සබ්දාඩ කිරම් පෙඩිකුට තරි ගෝෂාකාරී බවි ගෝෂාකාරී බවින් තොරවීම ගෝෂාකාරී බවින් තොරවීම නිවසේ ගෝෂාකාරී වටපිටාවක් තියන්න හොඳනෑ ගෝෂාකාරී බවින් අපි තොරවෙන්නට ඕනි ඔන්න පළවෙෙනක්කට උදාහරණය ස්කලංක බවට ගෝසාකාරී බවින් තොරවෙන්නට ඕ ගෝසාාකාරී බවින් තොරවීම හරි න්න එනවා රි හයවෙනි එකේ දෙවෙන්නේ එක. හය දෙකට පුතේ අපි කීවේ ප්‍රමාණවත් ඉඩකඩ ගැනෙන කතා කරේ දවට අපි කතා කර ප්‍රසන්න පරිසර අත්යා ගැනීම කියල කතා කරා ඊට අමතරව කතා කරා පිරිසිුදු වාතාශ්‍රය ලබාගත ලබා ගැනීමට හැකිවීම ඔන්න ඒවාගේ දෙකක්තවා මට මත ගැට කතා කරේ. පිරිසිුදු වාතාශ්‍රය ලබාගැනීමට හැකිවීම ප්‍රසන්න පරිසරයක් තබා ගැනීම ඔය කියන කාරුණු දෙකයි අපි කතා කරඩයි. අපි හිටියේ නිස්කලංක බව නිස්කලංක බව කියන්නේ න සබ්ද වලින් තොරවීම හත් තමයි ශබ්දවලින් තොරවීම කියෙන පලවිනික විදිර ම කියලා දුන්න. දෙවනි එක තමයි ඔයාලා දන්වැදි මෙන්න මෙම වැඩ සමහට ත්‍රීවිීලරයහෙම යනවා ප්‍රීවිල්ල එකට වැඩ ස්පිඩ් එකට හැෙන මුගදදට ට ද සට් එකක් කයි කරලා නද පිවිල් එනගේ ැනමේ අපට තේරෙන් එක පාරමු බපල් සෙට්ක් එනවාගෙන තමයි අන්න අපට තේරෙන්න්නේ ඒවගේ තමයි එනම් අධික ගෝසක් කාරී ඒ විදිහටම ඔයාල ගෙවල් අසලත් ඇති සමහරය විට ගුවන්විදි ියයාන්ත්‍ර රූපවාහන්නේී යන්ත්‍ර වගේ දේවල්පුුතේ අධික්ක ශබ් දෙට දමාගෙනින් අධික ශබ්දෙන් සින්දුුවහන පිරිසක් ඇති හැබැයි අපි දැනගන්නටඕනි අපි දැනුවත් එන්නට ඕනි දරුවන අනිත් අයට කිසිදු බාධාවක් වෙන නැතිවිදිහට ශබ්දය හසුරවන්නට එෙන ඊළඟ කාණයට කියන කියමු අපි අන්න අයට කරදරයක් නොවනසේ අන් අයට කරදරයක් නොවනසේ අන් අයට කරදරයක් නොවන සේ අන් අයට අරදරයක් නොවන සෑචූන් පාන්න එකත් නේ දනා එකත් එෙම තමා තැන් අපි කලාස් කරන. ඉවෙලේ හැරි චුන් පාන් යයිද කියලා දන්නේ නෑ නේද එකත් අරීති. ලාසික පුතේ හතනින් ම් පහමාර වෙනකන් තමයි තියෙන් එෙනම් ඔන්න දෙවනි කරුණ අප කිව්වා අන් අයට කරදරයක් නොවනසේ ගුවන් විදුලී යන්ත්‍ර. ශබ්දවාහිනී යන්ත්‍ර අන්න අයට කරදරයක් නොවනසේ. ශබ්දවාහිනී යන්ත්‍ර භාවිත කිරීම ඔන්න කරුණු. අයට අන්න අයටහරදරයක් නොනසේ හිරි බාධාවක් වෙන්න බෑන්නට හිරිහැරයක් කරදරයක් බාධාවක් නොවනසේ ශබ්දවාහින න්ත්‍ර එකැන ගුවන් විදිරීයන්ත්‍ර වෙන්න පුළුවන් ඒවාගේ දේවල් ලෞඩ් ස්පික වෙන්න පුළුවන් ගුවන් විදිරයන්ත්‍ර එම ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිත නොකිරීම යි. ඔන්න අපි ඕතනින් අවසන්කරා අපේ බෞද්තික පරිසරයේ තියන අංග හත. තව එකක් තියෙනවා අනතු ව අනතුරුවලින් තොරවීම්. අනතුරුවලින් තොරවෙන්නට සැලකිලිමත් වෙන්නට ඕන එක දෙයක්. අපි සුඳට සැලකිලිමත් වෙන්නට ඕනි. ඉළඟ කාරණය තමයි සැලකිලිමත් බා විතරක් නෙවෙයි. හැම දෙයක් ගැනම අවධානමින් සහ අවධානමෙන් ඉන්නට ඕනි බඩු ඇති කියන්න ටඕන ඔන්නො වාගේ දේල්ලින් අප අනුතුරෝලින් තොරවෙන්න පුළුවන්යි සැලකිලිීමත් බවතමයි ප්‍රධාන කාරන හරි එනම් දැන්ගන්න අප කතා භෞතික පරිසරය කියන්න මගක්ද බෞතික පරිසරයේ තිබිය යුතු අංගමොනවද අන්න ඒ භෞතික පරිසරයේ තියන අංග හොඳින්තියාගන්නට කරන්න පුළහන් දේවල් මොනවත් ඔන්නඔ කියන කරුණු ටික තමයි අපි දැන් කතාකරේ බෞතික පරිසරයේ කියන්නේ මම කියලා දුන්නා ඒ හිටපු නැති කෙනෙක් ඉන්නවා නම් සහ හිටපු කට්ටියක තා පොඩ්ඩක් මතකය වැඩිවෙන විදියට අප අවට තියෙන අපට අල්ලන්ඩ කරන්න පුළහන් දේවල්වලට තමයි අපි කිවේ බෞතික පරිසරය කිය ඒ බෞතික පරිසරයේ තිබ්බ අග හතක් අපි කතා කරන්න ඒ අංග හත තමයි අපි අර කතාකරේ පිරිසුදු වාතය පිරිසිුදු ජලය සිදුවට පිටාව සෞකෙවත් ආහාර සනීපාරක්ෂක පහස්කම් හා ප්‍රවාණුවත් ඉඩකඩ නිස්කලංක බව ඒවාගේ අපි කිව අනතුරුවලින් තොරවීම කියන ඔන්නඒ කරුණු අට තමයි කතා කර හරි එන දැන් අද අපි එනවා කතා කරන්න තව පරිසරයක් ගැන ඉතා පරිසරයක් ගැන කතා කරන්න එනවා එ තමයි මානසික පරිසරය එතම අප මානසික පරිසරයේ නම් අපි මානසික පරිසරේගාවට නවා මානසික කියන්න අපේ තිය මානස නේද අපේ තියෙන මනස හරි අපේ තියන මනසින් අපි හොඳන ගන්නවා අපේ තියෙන මානසික හැකියාව අපේ ති හැකිය හඳුන ගන්නේ මෙන මේ මානසික පරිසරය හරා අපි දන්න අප තියන හැකියාවන් මොනවද කියලා අර කියන්නේ නේද ලොවන් එක් දේකට වෙයි සමති කියලා එබැයි ඒ කතාව හරි එක් දේකට හරි සමත්වයාලා හැබැයි වර්තමානය වන විටපුටේ ලොවන් එක එක් දේකට නෙවෙයි. එක දේකට වඩ වැඩි විශාල පුළුන් පරාසක විහිධී ගියපු සේත්‍ර සංකියාවකට විවිධ හැකියාවන් දක්වන්න පුළහන් වෙලා තියන. අපි කියනා එකට ඉති භාවමය බුද්ධිය කියලා කියන මේ අලුත් සංකල්පය අලුත්ම නැයිති නේද අපට විධ විවිධ හැකියාවන් තියනවා විධ වි එකක් විතරන් නෙමේ සමහරන්ට ගීත ගායනය වගේ හොඳ කටික දක්ෂතාවකු තින හොඳ පීර ක්ෂාවකුත් යෙනවා නිනවාගේ විවිධ දක්ෂතා විවිත හැකයා එකක් නෙමේ එකකට වඩා වැඩි සංක්‍යාවක් අන්න කරන්න උළුවන් පිරිස් අද වෙද්දන්නවා විවිධ ශේෂ්‍ර විවි්ධ මාර්ගවලින්. අපට හැකියාවල් එලි දක්වන්න පුළුවන්. ඔබත් ගල්පනා කළ බන මටත් පුළුවන් දෙහෙම කියලා. ඕහ මටත් පුළුවන් කියන තැන ඉඳලා අපි වැඩකරමු. එනම් ඔන්න අපි කතා කරන්න යන්නේ මානසික පරිසරය ගැන. නම් මොකක්ද මේ මානසික පරිසරය කියන්න. මානසික පරිසරය කියන්නේ. හම හැකියා හඳුනා ගනිමින්. තමන්ට මොකක්ද පුළුවන් තමන්ට මොකක්ද බෑරි කියලා හඳුර ගන්න. හරි. මෙන්න මෙෙමදක් න්න පුළුවන් ස්කොල චි කියන ලුවන් පුටේ එසම්ලියක තියනවා රැසීම තියවා ලබන සතියේ සඳුදක්. ඇැබ දැන්න ගොඩක් කාලකෙන් රැසිම් ගන නැතු ඇදි. ලමන සතිය එසම්බලික තියවා පුතාට පුළුහන්ද කතාවක් කරන්න මුලිස්කෝලට මැහැන විදියට පුළහන්ද කතාවක් කරන්න හො මාත්‍රකාාවක් ෝරගෙනවෙලා. ම තිිචමෝ මට නිකව මට නික ධඩිය ධදානවා වගේලා ම මටනම්බෑ දා ට ඩය අමාරුවක් ඇදන මට දාට එඩවෙන්න ෑයෙ එහමහිතතුවත් වැඩේ ක්ොමහරයන්නේනෑ හැබැයි මෙහෙම කියන්න පුළුවන් ඇත්තන මයාට කතාවට වඩා වැට ඊට වඩා පුළහ අංගයක් කියන්න පුළුවන් නේද වැට ගැන පුන් තිච මට කතාවට වැඩි මට හොඳ ලස්සනට ජනකවි කියන්න පුුවවා මට හොඳට ලස්සනට සින්දු කියන්න පුුවන් මට හොඳට ලස්සනට විරදු පන්තියක් ගයනා කරන්න පුළුව නේද. ඔන්න ඒයාගේ විධ හැකියාවත් තමන්ට තියෙන හැකියාවක් කියලා තිිච මං ඒක කරන්න කියලා ටීචකෙන් ඉලිමක් කරන්න පුළුව අන්න ඔයා හඳුන ගත්ත පුතේ ඔයාගේ තියෙන හැකියාව. ඒට තමයි කියන්නේ තම හැකයා හඳුනාගනිමින් කියනත් අන්න තම හැකයා හඳුනාගනිමින් ඕක දෙ කරන්නේ. එදිනෙදා අභියෝගවලටන්න තම හැකයා හඳුනගෙන. එදි එදා අභියෝගවලට පලදායිලෙස මුහුණ දිය හැකි අන්න ඉදින එදා අභියෝග දැනුත් තියෙනවන අභියෝගයක් ඒ අභියෝගය තමයි කොවි-නද කොරණ වෛරස්සක කියැනප අභියෝගයක් මුළු ලෝකේම වහන්න පුළුවන් මෙ කොරන වෛරස් එකට එක අභියෝගයක් ඔබ පාසල් යනව කියන්න ගෙදර ගිහින් වා කියන අභියෝගයක් පාසල් ගිහින් කොරණ වරස්ක ආසාධන නොව නවා කියනෙකුති අබියෝගයක් ඔබ දන්න නෑ මෙයා කොහිට ඉන්නේ කියලා ීට් එක ඉන්නවාද අන්තිය ඉන්නවද ඩිස්ක්‍රේග ඉන්නවාද යාළවා ළඟ ඉන්නවාද අපි දන්න නෑ එෙනම් අපි දන්න නෑ ඇතට මෙයා කොහෙ දින්නේ කියලා.ඒවුණාට අපි දන්නඇතුව වනත් අපි අභියෝගට මුහුණ දෙනවා. අන්න අපි හොඳින් අත් දෙක හොඳින් මොකද කරන්න හොඳින් සෝදගන්නවා හොඳින් පිරිසිදු කරන ගන්න අත් දෙක. මාස්ක එකක් නිසි ආකාරව පාලදිනවා නේද ඔන්න ඔය වගේ දේවල් හිල් ආ ගමන් මකද කරන්න අපි ඔක්කෝම ඇඳම් ටිකයින් කරලදාලා අපි පොස්්්‍ය එකක්්දා ගන්නවා අපි ඇඟ සෝද ගනවන අන්නානවා. අන්න එදිනිදා අභියගට පලදාවිලෙස මූුණ දෙනවා. ඒවගේම තමයි වැදගත් දෙයක් අමතක කරන්න එපා හිංසනෙන් වලකන්නටත් ඕන මකක්ති හිංසනය කියය ඔබටකායිකවෙන්නත් පුළුවන් එක්කනෙක් හිංසනය කරන්නපතිේ මානසික වෙන්නත් පුළුවන් දැන්නට දරුව කිවා අන්න සල් ඕන ඕන්න තිවත් දානවා මේම චට්බොක් එක ඕන්නත්දේවල් දානවාක. තෙක්තරා ජතිය හිංසනයක් එනම් කෙනෙක් කෙනෙක්ට පුතේ හිංසනයක් කරොත් එහෙම එයාට මොකද වෙන්නේ නීතියන් කූලව නීති මේ ක්‍රියාමාර්ග පවා ගැනීමට හැකියාවක් තිෙන ලංකාවේ තියෙන නීති පද්ධතියානු එනිසා අපි වචනෙන් හෝ ක්‍රියාවෙන් අන් අයට හිංසනයන් නොකල යුතුයි නද අපි දරුවෝ විදියට අපි හොඳ දරුවෝ එ හොඳ දරුවන් විදිහයට පුතේ අපි හිංසනයන් කරන්න නැහැ උඩි ස්ටබීන් හරිපතේ නේදන්න ඉ එක තමයි කායික දඩුවම් අපට කිසිම කැෙනෙකුට කයික දඩුවමක් දෙන්න බෑහ එක තමයි අපි දන්නේ එම් අපට කායික දඩුවම් දෙන්න බෑ කියලා දෙන්නම් පුතේ එ අපට කායික දනුවම් දෙන්න බෑ එ එක තමයි ගැටුම් මොනද මේ ගැටුම් කියන්න යි ගැටුම් කියන්නේ විවිධ ගැටුම් තියන්න පුළුවන්. අපි අපි අතර යාලුව යාලුව අතර ගැටුම් තියන්න පුුවන් අපි පවුලේ අයයි අතර ගැටුම් තියන්න පුුව. එ ඔන්න ඒයවාගේ ගැටුම් නැතන් ගෙදරයින්න අම්මයි තාත්තායි අතර ගටුම් තියන්න පුළුවන් ෙදරන්න පවුලඉන්න විෙනත් විෙනත් අතර ැටුම් තියන්න පුුව ඒම නැතන් අල්ලෙසයූ පිරිසක් ඒ අතරත් ගැටුම් ඇතිවෙන්න පුළුව. එන මෙන්න මේ ගැටුම් කාරි පඩසරයකින් තොර වෙන්නත් තෝනියක්. කායික දඩුවම් වලින් තොර වෙන්නටත් තෝනි. සනය තොරවෙන්නටත් නි එකකට අප යෝජන වලින් තොර වෙන්න වන මගේ ම අප යෝජනය යන මකද්දි කියෙලත් හෙවයි ක්ස එක දාලායි අප යෝජනයක් යනපුතේ කයින් වන්න පුළුවන් වාචසික වන්න පුුවන් කෙනෙක්ගේ කිසිම් වූ කාර්යකට අපි වචනයෙන් වන්න පුුවන් ක්‍රියාවෙන්වෙන්න පුළුවන් අපි පොළබවා ගැනීම කරන ඕන ගන්න එක අප යෝජනයක් යන පුළුවන් එ අපි කයික වෙන්න පුුවන් අපි ෝජනය කරන්නේ මාසික වෙන්නත් පුළුවන් වශනෙන් වෙන්න පුුවන් අන්නේ විදිහට යෝජ න්වලට ලාකර මංගගේ සරල වේ කට වසර හම්බේවාට අප යෝජනකන පාඩ මතන හට හිල්ල අපට ලොකදයක් එහතනින් කතාරන්න පුළුව ම තල දැනට ගොට මේ ප්‍රමාණවත් වී කිය එනම් ඔන්න සියල්ලෙන් තෝර පරිසරයක් තෝර පරිසරයක් තමයි පුතේ අපි කියන්නමුකක්ද මානසික පරිසෙය ගෙලා ඉීන් බලන්නක. මෙන්න මේ දේවල් වලින් තොරණං අන්න ඔබගේ මානුසික පරිසරයේ පපුත්තේ ඉතාමත්ම හොඳයි ඔබට හොඳින් නිගඩ ගන්න පුළුවන් ගේල්ල පන්තිකාමරේදී. ඔබට හොඳින් ඉන්න පුුවන් ඔබගේ ඔළුවට විධ ගැටලු ඇවිල්ල නෑ විධ බාධය ඇවිල්ලා නෑ නේද. යෙදර පරිසරයේ හොඳනාම් පාසලේ පරිසරය හොඳනම්. යෙදර නිවට අවසප අවට පරිසරය හොඳනාම්. ඔබගේ ඔළුව හොඳයි අන්න. අපේ ඔළුව නිරවුල් මනස නිරවුල්, හොඳින් අපේ මානසික පරිසයේ ගොඩ නගාගෙන යන්නත් පුළුවන් හොඳින් ඉන්නත් පුළුව රයි. එනම් මෙන්න අපි යනවා ඊළඟ කාරණයට මෙනම මානසික පරිසරය කියන කෙනා මානසික පරිසරය කියෙන කෙනා පුතේ සමන්විත වෙනවා අංශ තුනකින් නැත්තං අංග තුනකි. මෙන්න මේ කියන අංග තුනෙෙන් මෙන්න මේ කියන අංග තුනේ මෙන්න මේ කියන අංග තුනෙෙන් අපි හොදින්ටයුතු කරන්න නතා අප හොඳ හොඳින් මේ අංගතුන හසුරුවාගත් තොත් අන්න අපට පුළුවන් අපේ මානසික පරිසරය යහ පත්ව තියාගන්න එනම් බලු මොනවද මේ අංග කියලා පලවිනි එක තමයි මානසික පරිසිරේ දැකගන්න පුළුවන් දෙය තමයිම කද අන්න ආදරය පලවිනිද ආදරය පලවිනික තමයිපතේ ආදරය කියවැගඩ රියි good සහ හරි එනම් ඔන්න අපි කතා කරනවා නේද පලමනික ආදරය ඉඟ කාරණ ඉඟ කාරණය තමයි ණය රැකවරණය ආරක්ෂාව කියන්නෙත් මේක තමැකවරණය එනම් ආදරය පැකවරණ ඉ එක්කනා එම් ආදරයකවරණ තව ඕනි මෙක් කනක්කින්නවා මෙන්න මේ දෙයා නැත්තන් මේ කෙනා නැත්තන්නම් අපේ මානසික පරිසරය යහපත්ව තියාගන්න බෑ එයා තමයි පුතේ විවේකය අපි කෙනක් රැස්්ට එක කියන්න විවේකය එ ඔන්න ඔය තුනේ එකතුවෙන් තමයි හැදන්නේ මානසික පරිසරය එනම් ඔන්න මානසික පරිසරය තියාගන්න පුළුවන් අංගතිනක් තියෙනවා එකක් තමයි ආදරය අනිත්්‍යක තමයි රැකවරණය අනිත්ක තමයි බුතේ විවේකය ආදර්රය රැකවරණය සහ විවේකය ඔය කියන කොටස්තුනෙෙන් ඔබ සමාන්විත වනොත් එහෙම භාවනාවන් කියන්නේ පුතේ අපේ මානසික පරිසය හොඳින් තාගන්න පුළහන්දව ඇතන් අධ්‍යාන්ක පරිසරයේ දියුණුරගන්නඩපුුවන්දවලතමයි භාවනා කියලා කියන්නේ එක මානසික පරිසරයත් එක් කලා යනවා හැබැයි මානසික පරිසරේ තියාගන්න පුළුවන්ගග තුන හැටියි අපි දකින්නේ ආදරය රැකවරන්නේ සහවිවේකය නොරමොකක්ද මේ ආදරය කියන්න අපි දන්නවානේ අපි ඉන්න අම්මයි තාත්තයි නද අප අයි අක්ක මෙම නැත්තං ආචිසි යනැන්ද මා මාමකද වෙන්නේ අපටහරිම ආදරෙ මාර්ම ආදරේ එගුලපිව ආදරෙන් රැක බලාගන්නවා කියලා අපි කියන්න. එහෙනම් ඔබට ලැබෙන්න්න ටෝනි පුතේ මෙන පවුලේ ආදරේ පවුලි සාමාජිකයන්ගේ ආදරයයි ඔබට ලැබෙන්න්නට ඕනි. නද ඒක තමයි ඇත්ත ඇත්තම අත්තා ආදරේ දැන් ඉතින් හිතෙන්න පුළුවන් පුතාලට මෙහෙව දෙයක්. අනේ මන්දන්න. අපේ තාත්තයි අපේ අම්මයි මටනං ආදරේ නෑවාගේ. අපේ චූටිනංගිට මල්ලට තමයි වැඩියෙන් ආදරේවාගේ කෙළ හිතන්න පුුවන්. නෑනේ. එක ඇත්තද එක බොරුණේ. ඒ කොමද බොරු කියන්නේ. ! දැන් මතක්රල බැලුවනම් ඔය පුංචි මල්ලි නංග වගේ තමයි වාලත් පොඩිකාලි හිටියේ ! එතකොට ඒ පොඩිකාලෙ ඉද්දිපතේ අන්න ඒ දක්කොකු ආදරේ තා මත් එහෙම තමයි. ඒ ආදරේ එහෙම මයි. ඒ ආදරේ එදායිනම්මාද දක්වා තිබා එතකොට බලාදිී අංගි ල්ිට ඩේ වැඩියින් ආතදර වෙලාතින් ඔොයාලට නද. හරි එහෙනම් පයහෙම හිතන්න හොඳ නෑ. බැයිතින් මල්ලී නංගේ කියන්නේ චූතිි බාලන්න එයාලට තේරෙනනෑ එකටි රවච්ච ගන්නව නනනි අන්න එනි සාමකද කරන්න අපි ! එනිසාන්න ආදරේ තමා නේද පිත්තෙන වැඩියෙන් පෙන්න්න නවාගේ පෙන්වම්මලා හැබැයි අපට ඇත්ත නම සෑම දරුවකුටම අම්ම තාත්ක් කියනකුතේ එක වගේ ආදරේ කෙනෙක්. හරි එනම් අපි යන වයිලඟකාරණයට රැකවරණය න අපි ෂෙල්ට් එකක් කියලා ෙන රැකවරණය හරි එෙනම් අපි රැකවරන්නේ කියි පුතේ එන් පොටෙක්ෂන් එකක් නේ ධරක්ෂාව මෙන්න මේ ආරක්ෂාවගෙන කතා කරක් දිය පවුල්ලේ අපේ අම්ම තාත්තගෙන් ඇරෙන්ට පුතේ අපට රැකවරණයක් බලාපොරොත්තු වෙනසිට සයා ප්‍රැකවරණය බලාපොරොත්තුවෙන්න පුළුවන් කෙනෙක් නෑ ඒකත් රැකවරණය අම්මගෙන් තාත්තගේ තින රැකවරණයක් අහිමේෙන අවස්ථා තියෙනවා නැත්තේ නෑනෙමෙයි තියෙනවා. නමුත් වර්තමාන්‍ය ලෝකයේ අපට ගැටලුවක් නැතුව. ප්‍රැකවරණයක් ලබන්න පුළහන් එකම එක පුද්ගලයෝ දෙන්න පොතේ ඔයා ගින්න අම්මයි තාත්තයි. එයරෙන්න්න ආදරයක් රැකවරණයක් වෙන දෙන්න තරන් අම්ම තාත තරම් දෙන්නෙක් තවත් නැහැ. යි. එක වැදගත් දෙයක්. එක නිසා එක හිතේ තියාගන්න ඕනි. එනිසා ඔබට මග තොටේදී. නධාරිය කම්මුණුත් එේෙන් ඔබට ආරක්ෂාව සපයාලු ඒක ඇත්ත පාසලට ගියාට පස්සේ ඔබගේ විදුහල් පරිතුමාය තුළු ඔබගේ ගුරුමණ්ඩලේ ඔබට ආරක්ෂාවක් සපයාලු හැබැයි මොන ආදරයක් රැකවරණයක් සැපිවුවන්. ඔබගේ අම්ම තාත තරම් ඔබට රැකවරණයක් සලසන දෙන්නෙක් න. ඉළඟ කාරණය තම අපි කතාග විවේකය. අපි කොහමද විවේකයෙන් ගත කරන්නේ. නම් විවේය විවේකය කියනදේ ගත්තහම? අපි දන්නවා ්‍රස්් එක කියන එක ඒ කිවීමකක් ඒ තමයි පතේ අපේ මනස මුළු දවස්සම ඒකාකාරී වෙලා අපි දවසම වැඩ 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 වැ වැඩ වැ වැඩ 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 වෙලා ඉද්දි අපේ මනස්ට විවේකයක් නැති වුණාම අන්න අපිට හොකද වෙන්නේ විවිධ ආබාද හැදෙන්න්න පුළුව ොන දම චූටි දෙයක් කරන්න යන්නවලත් එක්ලා හරි හරි දැන් අද ස්කොල ගියානම් කට්ටි අද ගානතන් ඊ කියනම් කොහොමරි කමක්නෑ වොන පොඩි වැඩක් කරගෙන යම් දවසට පීර ටටත් තියෙනක් ලාස්ලම් එකේ හරි නොඩි ඇක්ටවිට එක කරන යන් එක නිසා එකේ ඉදං අට දක්වා අම්කටත්දා ගන්න පහලට පැත්තකි එකේ ඉදම් ඔොන්න අට දක්වා අංකටිකක් දැ තුන්නයි අතරයි පහයි අයයි ද මදි නිසා ම මෙතනින් ගන්නා හත්යි අ ොන පර අටයිම දවසේ පීරටට මම දැම් හරි ඔබ හිතන්න ඔබගේ පන්තියේ ආරක් න්නේ ඔවු අයට පුළුවන් අපේ ෙදරයි පුළුවන් පොතේ මෙ අපපත පැත්තිෙන් අප දාගම දැන ම පොඩි්‍ර කාරකම කරන්න ඇනෙරයි උන පලවෙනි පීර් එකනවා නේද. ස්මාටයක විශෂය හොඳ එකක් එන්න පුළුවන් අරග එකක්වෙන්න පුළුවන්යි හැබැයි ඒයාල පටන්ගන්න මෙන්න මෙහෙම නේද. මක දෙවෙන්නේ. අපි හිනාමුසුමුහුණින් පටන් ගන්නවා න පලවෙනි පීරැඩ් එකේ නෑද ත් ඇකුළු පාලා නේද සුරතල් සිනාසී ලවන්න කට පුරා හිනා වෙලා ඔන්න පලවෙනි පිරටෙ පටන් ගන්න පට පස්ස මකද වෙන්නේ දෙවැනි පිරට්ඩේ නවා දැම්කද වෙන්න හිනාව කොඩ්ඩක් කද වෙන්නේ හිනාවක් තියනවා නැත්ති නැයිති පරොත් තරං හිනාවක් නෑ ඊනක තුන්ගනි පිර්ේ නවා මොකද වෙන්නේ එක්තකොටට ඉතිං හිනාවක් එච්චර නේද නෑම වගේ තම ඉතින් පොඩ්ඩ. චුට්ටක් විතර හිනායන. නිකං හිනාාවඋනාය කියලා පේනවා. පොඩ්ඩක් විතර හිනායන. අතර වැනි පිරඩ්ඩ එක එහෙම එද්දිං උගද වෙන්නේ. හිනාව කොහේ ගියාද කිය නෑ. හිනාව කඩෙන් තමයි කියෙන්ඩ වෙන්නේ. මූල නිකං හිනාගතිය එන්නෙන් අඩුවෙන්. පස්සන පිරඩ එකෙද්දිින් උකද වෙන්නේ. අයියෝ! 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 ඔන්න මකද වෙන්නේ. මූන නිකං. හිනාමුණ නිකං අඩු වෙලා ඔන්න නිකං අසතුට මූුණක් වගේ තමයි දැන් පේන තියෙෙන. ඉන්තවල්ෙක් ඔන්නයි පිරටික අන්තිම වෙේ මදක්න වාදැන් ඉටවල්ල එකක්ගේ මෙනවන මොකද වෙන්නේ. අන්න විවේක කාලයක් එනවා. ආපහු විවේක කාලයාව ගාම් මොකද වෙන්නේ අරතිබ්බ තෙහෙේතුුව වෙහෙස මාසිය කොයගියාද නෑ අන්න අපහු හිනාමුුණක් ඔන්න හිනාමුණක්. ලැසෙන් නද හැවිනිි පිරට් එකේ ඩක් ඕකඩුුවෙන හතේ ටිකක් අඩයනු අටෙත් අඩු වෙලා බෙල්ල එකවාදදි අන්න මොනවත්දෑ ආපෝූ මේ වගේ හිනාමමුණක් එනවා හෙනම් දැන් ඕකෙන් මට කියන්න මං උත් කියාන් උත්සාහ කරේ පොඩි දෙයක් එතමයි පුතේ අපට විවේකේ වැදගත් අපට විවේකයක් මතක් වෙන නැත විවේකයක් ලැබෙනවයි කියලා මතක් වෙච්චිහමොනවන්න අපට තියෙන සියලු ප්‍රශ්න සියලු ගැටලු ඔක්කොම අමත වෙලායනවා සෙනසුරාදා එත්දෙන්ක් ද සෙනස්වාදේදී කොයි විලේදදික ඇඟගලිගන්න සමහරයේ ඒත් තරම්පුතයේ විවේකයේ වටිනවා සමහරුන්. හෙනම් ඔබ ඔබේ දවස ප්ලෑන්් කරගන්නට ඕ ඒ මකක් දයකිවේ.ොරි පුතාලගේ දවස සැලසුම් කරගන්නට ඕනි ඔබ දවස සැලසුම් කරගන්නට ඕනි. එහෙම උුණොත්තේම විවේකේ පලදායි ලෙස ගත කරන්න පුළුවන් ධාරණයක් විදිහට පාසලෙන් ආවට පස්සෙත් එත නිදම් මුළු රෑදායකොල හවෙනකම්වන්න කලාසස් තියනවා පහෝ දායි ඉස්කොලයන හවස ක්කම ලාසස් ස්කොලයනවා ලාස ස්කොලයනවා ලාසස් ඔය චක්ක්‍රය ගියොත්ත හෙම බට ලැබෙන පුතේ විවේකය අඩුවනවා. එනිසා ඔබ දවස්සේ හොඳ විවේකෙන් ගත කොළ තමයි පුතේ ඔබගේ මොලේට නැත්නම් ඔබේගේ මොලය ඉදිරි කටයුතු. කටතු ටික ග්‍රහණය කරගන්න එතනින් එහාට කියන දෙයක් වැටහෙන්නේ ඔබ හොඳින් මොලය වෙහෙස වට වඩා කිලෙක්කේද්‍ර නැතම් ්‍රස්ට්ටකයින්දලා හිටවොත් තමයි එනිසා විවේක ඉතාමත්ම වටිනවා එනිසා දවස පලෑන් කරගන්න මම පාසල් ගෙල් ඇරලා ආවයම පස්සේදා වැඩ ටි අවසන් කරනවා මෙන්න මේ කාල්ට නද ඔම්වටික රෑවනිකම් කරන්න ින්න නැහැ නද මං ආවගමං කාටුන් ටික බලන්නේ නැහැ ද සහර මනවත්ෑ මේ චනල්ල එකකෙන් ඒ චනල් එකට ඒ චනල්ලෙන් මේ චනල් එකට මේ චනල් එකෙන් ගේ එකට ගේ එකෙන් අපහුටීව එකට නේද. ඔබ පුතේ විවේකය පලදායිව ගත කළ යුතුයි. එනම් වැදගත් වෙනවා විවේකය ආදරය රැකවරණය ඔය තුන් දෙනා එකට තියාගත්තොත් මානසික පරිසරය දියුණ වෙනවා ඔබ නෝ දැනුවත්වම ඒ නඟකාරණය යි නං අපි එනවා. සමාජීය පරිසරය ගැන එන ම නවා ආපහෝ පහචුට්ටක් සමාජය පරිසරය ගාවට අදදී මන් චුට්ටක් වයිට්බෝඩ් එක ගන්න හරි ලංකාව වෙන්න පුළුවන් ලෝකයේ වෙන්න පුළුවන් පුතේ අපට තනයෙන් පවතින්න බෑ ඒකිවේ අපට තනයෙන් ජීවත්වෙන් අමාරයි මේ ඉන්න මමන ඉන්න මම මේ ඉන්න මම නං මට තනියම ජීවත්වෙන්න බෑ ම තනියෙන් ජීවත් එන්න බෑ. එනම් මට හින්නා තව කට්ටිය එක එක කට්ටියඉන්නවා කවදින්න. මට හින්නා යාලුව ඉන්නවා විවිධ යාලුව මේ බලන්න. හොන යාළුව මෙ ඉන්න යාළුවෝ ඒ වගේම තමයි ඉන්න පුළුවන් අපට න නෑදෑයොත් ඉන්න නෑදෑයම වෙන පාටකින් අනින ඕොන නෑදයොත් ඉන්න අපි වට නෑදෑයොත් ඉන්න නෑදෑයොත් ඉන්න යාලුවත් ඉන්න ඒවාගේ තමයි අපට පුතේ තව ඉන්නවා අසල් වැසියොත් ඉන්නවා. අම්ම ලතා අතලත් ඉන්න. නේද ඉ අමතරව කට්ි තමම් මේ කිවේ නෑ දෑයෝ අසල් වැසියෝ යාලු මිත්‍රයෝ. නට දිග වැඩි වුණා අයාඩුුව. නේද. ස්ොරි අසල් වැසියන්ගේ. එනම් මෙන්න අසල් වැසියෝ. මෙන්න මේ කියන කට්ටිය මින්නු අපි වටේට දැන් එලා මංගන්න හනවා? පිට ඉන්න කවුද කියලා හන. දැමට උත්තරයා දෙන්න පුළුවන් ඔයාලා.හොබලන්න කියන්න මට කවදින්න අපි වටේට කියන්න. උො දම කාණඩ කිහිපයක් කිය උදහර. जो रे आ रे यो ना हा जयो मता तुने का हा हा ठीक हो हा 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 ඉතා කියපු උත්තර දරුවන්නේ හරි හරි උත්තර ටික ැහුණා හැමෝම කියපුවාම අගෙන හිටිය සම කටහෙලවනි දදියා මම් බලාගෙන හිටිය ස්සලලා ඉන්න කට්ටියේ කිව්ව කියන්න උත්සහ කර මටේ බල්ලාග නීටිය උතල ගුත්තරමට ඇහොනා එනම් ඔන්න හරි ඔබ හරි දරුවනේ මම මේ කතා කරේ අපි ගෙදරකින්වනා ගෙදර වට පිටා වෙන්න කට්ටී විජට ඔන්න යාළුව හිටියා නේද සල්වැසියූ හිටිය නෑ දෑයෝ හිටියා මේ ගොල්ලො ඔක්කො මින්නේ අපිටට මේ ගොල්ලො නැතුව අපට ඉන්න අමාරුයි මේ ගොල් අපි වටේට ඉන්නවා මේ ගොල් අපි වටේට ඉන්නේ එන්න මේ අපි වටේට ඉන්න කට්ටිය මේ අපි වටේට ඉන්න විවිධ කණ්ඩායම් අපි වටේට ඉන්න අය එම නත්තං අපි වටේට ඉන්න විවිධ කණ්ඩායම් තමයිපතයි හඳුන්වන්නේ සමාජය කියලා. ද අපි මේ කතා කරන්න ගෙදරාවට සමාජය එම් අන්න ගෙදරාවට සමාජයේ ඉන්නවා ජාලුවෝ අසල්වැසිෝ නෑදැවූ. විවිධ කට්ටීඉන්න පුළුවන්. මෙන්න මේ කට්ටියගේ ඒ එකතුව තමයි අපි කියන්නේ සමාජයක් කියල. එම් ඔන්න ං ආපහු යාන වටි උත්්ටකට ඔන්න අපහු කියන අන්තිවතාවටත් මෙන්න අපි තනියව නෙමේ ඉන්නේ. අපි අවට විධ කණ්ඩායම් ඉන්නවා. අප ඇවට විවිධ කොටස්සින්නවා උදාහරණයක් විදිහට නෑදයෝවෙන්න පුළුවන් යාලුවෝවෙන්න පුළුවන් අසල් වැසියෝ වෙන්න පුළුවන් ඔන්නඒ කියන. කියන සෙට්කම ඔය කිය ඕකෝොම අයිති වෙන අපේ කොහටද සමාජයේ විදිහට අයිති වෙනවා එනම් අපි යනවා පොහට යුට්ටකට එනම් ඔන්න මම ඔයාලට දාලා තියෙන චූටි දෙයක් එතමයි සමාජය පරිසරයන් නම්කත් සමාජය පරිසරේකන් අප අවට සිටින අපි වටේටින්න කට්ටිය අපේ අවට සිටින නොය කුත් කණඩායම්ය අප අවට සිටින නොයකුත්න් කණඩායම්ය අප අවට සිටින විවිධ කණ්ඩායම් එම නැත්තං නොයකුත් කණ්ඩායම්ය එෙනං ඔන්න ඔයාලට හයිලයිට් එකක් තියෙනවන්නම් ඔබට මේ පිළිතුර හයිලයිට් කරන්න පුළුවවා එහෙම නැත්තං මේ පිළිතුරට යතිී ස්පෑන තිෙනවාවනම් ඉරක් ඇඳගන්න පුළුවන් එම් මෙන්න අප අවට සිටින නොයකුත් කණ්ඩායම්ය න මං හයිලයි් කරමගේකි අප අවට සිටින නොයකුත් කණඩායම්ය එම් අප අපට සිටින නොයකුත් ක්ඩයම්ට තමයි දරුවනි කියන්නේ සමාජිය පරිසරයක් කියලා. එනඒ සමාජය පරිසරයේ අපි ඉන්නේ අපි ඉන්නේ අපි ඉන්නේ තනියමනෙමෙයි අපි තනිමනමේ විවිධ අයහ එක්කයි ඉන්නේ හරි හරිපුතේ එනම් අප අවට සිටින නොයෙකුත් කණ්ඩෑම්වට තමයි අපි සමාජය පරිසරයක් කියලා කියන්න හරි එහෙ නං අපි යනවා සමාජය පරිසක දැකගත හැකි ලක්ෂණ මොනවද කියලා බලන්න මෙ තමයි සමාජය පරිසරයක දැකගත්ත හැකිලක්ෂණ තමයි අපි දැම් බලන්න යන් යි එ නම්පු තේ අපි බලමු සමාජය පරිසක දැකගත්ත හැකි ලක්ෂණ නං ඔන්න සමාජය පරිසරයක් පලවිනි එක තමයි අපි පලවිනි එක විදියට ලියමු ඔ කදපුතේ ඕ මේක ලියගන්න ඕනි දරුවනේ එනම් මෙන්න සමාජය පරිසයක දැක් ගතියක ලක්සන කිවුට්ටගේ තියෙනවා රල් පහක් තියනෝ රූල් පහක් තියෙනවා වෙන මේ රූල් පහට අදාලව ඔබට ලියාගන්නට පුළුවන් එකක් යට එකක් සිටිනසේ මේ තියෙන සමාජය පරිසරයක ගතහැකි ලක්ෂණ විදිහට නම් පළවෙෙනීක පිලියමු නීති ගරුක බව වැදගත් එක නීති ගරුක්ක බව හරි නීති ගරුක බව පලවෙනි කළිය නමුත අපි නීති ගරුක බව නීති ගරුක බව නීති ගරුක බව නීති ගරුක බවය නම්ගන්න වැදගත්දයක් පුතේ නීති ගරුක බව රයි. නීති ගරක බව. හරි එනම් පළවෙනික තමයි නීති ගරුක බව. යි මං එක එක එකට එකක්කුතේ විස්තර කරලා දෙන්න දෙවිනි කාරණය තමයිකුතේ යහපත් අන්තර් පුද්ගල සබධතා පැවතීම යහපත් අන්තර් පුද්ගල සබඳතා පැවතීම. යහපත් අන්තර් පුද්ගල සබධතා පැවතීම ඔන දෙනි කාරණය යහපත්? අන්තර් පුද්ග සබබධතා පැවතීම යහපත් අන්තර් පුද්ගල සබඳතා පැවවීම. එම් ඔන්න අපි කරුණු දෙකක් කතා කර මේ වෙද්ද පලවිනික තමයි දරුවනේ නීති ගරුක බව නීති ගරු බව. දෙවනියක තමයි යි ඔපතේ ලියාගන්න ඕනී යාගන්න ඕනී හරි යාගන්න ඕනි හරි ඔබට මම ්‍රයා කරන්නම් හාරි හරි මේ බලන් මේ බලන්න මේ බලන්න අපිලියමු යි් නොමම දව් කරන්න අලවෙනි එක තමයි අපි කිව්වේ නීති ගරුක බව දෙවන එක තමයිපතේ යහ පාත් අන්තර් පුද්ගල පුද්ගල අම්බදතා සබදතා තුන්වැනි කරුණ යුතුකම් හා වගකීම් ුතු වගකීම් පහහා මාරට ඉවරයන්නේ කලාසිකහා වගකින් ආරිකාරණ හතරවෙනිිකරුණ එන එක තමයි පුතේ පලදායි සන්නිවේදනය යි සංවේදනය අන්තිම කරුණු තමයි අණඩායමක් ලෙස යා කිරීම තව එකක් ලියාගම අපි අයකුත් ලියාග ඉඩඩ මෙව කරලා අන් අයට ගාරු කිරීම අන්න අයට ගාරු කිරීම ඔන්න ඔය කියන කරුණු ඔ කියන කරුණු උතන පහක් මම ඉඩ දාලාතින පහක්කට ඇබැයි කරුණු හයක් වෙන විදිහට ලියා ගමුවතන නම් ඔන්න මඳන් ඔය ගැන කතා කරන්න යන් මේ හය ලියනකා අප පහ මාත්‍රයි ලාසකිවරවෙන්නේ හරි එනම් පලවෙනි එක අපි කතා කරනවා නීති ගරුක බව අපි හැමෝම නීති රීති වලට ගරු කරන්නට ඕනි තමයි වැදය ගත්ම දේ ඇයි මොකක් දෙහෙම කියන්න අපි. හොතේ අපි නීතිරීති කඩන්න නැතුව නීති ීති ගරු පුද්ගලයක් හැටියට කටයුතු කොරොත් විතරයි මේ සමාජය නීති ගරු සමාජක් වෙන්නේ සමාජෙන්න්න මිනිස්ු නී ගරු විහයට වැඩකරොත් වි රා නීති ගරුක රටක් බවට පත්වෙෙන්නේ. ඔබ අතින් නීතියක් කැරෙනවා කියන්න ඒකෙන් සමාජි නීතියක් කැරෙනවා සමාජි ඉන්න පිරිස්තය නීතියක් කැෙනව ැන දරුවනේ මුළු රටක නීතියක් කැරෙනවා. එනිසා අපි නීතිගරුක වන්න ඕනි. පාසල ගතවත්ත එෙම හතහමාරට පාසල පටන් ගන්නවන ඔබ හතහමාර්ත යන්නට ඕන නින්ඩ අයිතිමොකේටද. <laughs> OK නින්ද අයිති නින්දසාහ විවේක අපපේ මානසික පැත්තර ගන්න පුළුවන් අපට ඒ හරි නිදා ගත්තා අපට මානසික හරි නීති ගරු බව එනම් අපට තිය පාසලට එන්න ෝනි වෙලාවා පාසලින් පිට වෙන්න ඩෝනි වෙලාවා තියනවා පාසලට අදින් දෝනි ඇඳමක් තියෙනවා ඒ පාසල ගැන කතාකොර එම් අපි ඒකට නීතිගොු වෙලා වැඩ කටයුතු කරන්න . අපි පාරි වාහනය කියනවනම් වාහනේ දකුණු පැත්තෙන් යන අන්න නීතිකරු බව. අනිත්්‍ය එක තමයි ප්‍රපික්මාමෙක් දකිද ප්‍රපික්මාම දකි හිද නම අපි හෙල්මට් එක දාගනයන්න ඕනි. ැි තේ නීතිකරු වෙන්නට ඕනේ ලයිසන් ඇරගෙනයන්නට ඕනි.ොරි. හරි. එහනම් අපේ හිස පි ආරක් කරගන්න ටෝනි අන්න ඒ නිසා අපි හෙල්ම ට එකක් දාගෙන යන්නන්නේ ඒක අපි දකුණු පැත්තෙන් අපි පාරය අදිින් වාහනකත් දවම් පැත්තේ යන්නේ අපි පන් අද දකුණු පැත්තේ යන්න අපේ නීති දරු බව. නෑද මොනවත් නෑ ලංකාව කියන හරිම ආකල්පවලින් අඩු රටා අපි ඒ ආකල්පතේ වර්ධනය කරගන්නටඕනි. බලන්න ක තවන එක අත්තේ මෝකති ුලත් කියල කොච්ච ප්‍රණයක් කියනද කියලා විධ රටවල සිංහක්පුර වගේ ටකපුතේ බිමත්ත කෙලා ටිකක් ගහන්න බෑ. යාලාලර හපන කෑනමත්තියෙන් එලු කෑම කියලා ඔයාලන්න කැනකට චීංගම් කියලා චිවින්ගම් කියන්න ඕන චිවින්ගම්ම එක කාලා බිමදාන්න බෑ මුළු පාරමතු ගවයි එහෙම නොත්තේම අන්න ඒවාගේ පිනිශිමණ තියෙන්ඒවාගේ රටවල එන අපි නීති ගරුක වෙන්න ඕනි අපි නීති රකින්නට ඕනි නී ගරු පුද්ගලය බවට පත්වෙන්න ඕනනි අන්න සමාජය පරිසරය හදාගන්න පුළුවන්. දෙවනිකාරණය තමයි යහපත් අන්තර් පුද්ගල සමඳතා. යහපත් අන්තර් පුද්ගල සබඳතා මොකක් දේකයන්න. අන්තර් කියන්නේ අතර පුද්ගල කියන්නේ පුද්ගලයන් අතර යහපත් කියන්නේ හොද එනම් හොද සම්බන්ධ තාතියන්නට ඕන යහ පා අන්තරදු පුද්ගලයෝ අතර ැන් කල්පනා කරන්න ඔයා යාලුව යහපත් කෙනේද යපත් කෙනෙද ැංග පෙන් කෙද එම නැත මඟග ප්‍රෙනනෙක් මදෙ අර වලහා එද්දින් ගහට නැගපු යාලුවා වගේද එම නැත්තං ඔත්තක් ඉන් පුලුවන් ජාතියෙනෙක්ද. මොන යාළුවෙක් වුණත් ොටේ අපි තියාගන්නටෝනි යහපත් අන්තර් පුද්ගල සබඳතා ඔයා ඔයාගේ යාළුවත් එක්ක තියාගන්න ඕනි හොඳ සබඳතා විතරයි එහම වුණොත් තර අර ෙලුම් මලක් එන්නන්නේ අතක දම කිව. පොම නෙලු මලක් වෙන්න කියලා. මඩේ ඉපදනක්. නේද මඩේ ගෑවි. මෙමේ මඩේ නොගෑවී වතුරයිෙන් ඉහලට ඇවිල්ලා. අන්න. මඩේ නොගෑවි වතුරේ නොගෑවි ලස්සනට මුලිද වෙලා ලස්සනට පිපිලා ඉන්න කෙනෙක් වගේ වෙන්න. අපි පුතේ යහපත් අන්තර පුද්ල සමඳතාතියාගන්නට ඕනි. යාළුවා කියන කියන එක නෙමේ කියන්න ඕනි. යාළුවා කියන ඔබට මිතුරෙක් විතරයි ඔබගේ නියම යාළුවවා සහ එහෙලි ඔබේ අම්මා සහතාත්තා. එනිසා ඔබ පාසිලේ වෙන සිදුවීමක්. මඟ තොටේ වෙන සිදුවීමක් කුතේගට පිටාව වෙන සිදුවීමත්. ඔබ ඔබගේ දෙමවපියන් දනුව කරන්න ඕන ගැන පිමයි දෙදකොල්ලො එහෙම වුනොත් විතරයි අපට ඔබට පිවිධ බාහිර පුද්ගලයන් විසින් කරන දේවල් කියන දේවල් දැන ගන්න පුළහන්ගෙන් ඒකට හොඳ අන්තර සබඳතාවත් කියයන්න ෝනි මේක හගන්න දෙමවපියොත් දෙයක් හිතර ගන්නටෝනි මේ දේශනය හගෙනන්නවාන මේ පාඩ මහගෙනවාන. එතමයි දරුවන්ට යාළුවෙක් වගේ සබඳතාවතියාගැන යාළුවෙක් වගේ ලංවෙලා ඔබ ඔවුන්ගේ ඕන එපාකම් සොයා බලන්නට ඕන්න ඒතිනි තමයි දෙමවපේනේ යහපත් අන්තර පුද්ගල සඳතා පවා වර්ධනය වෙන්න එනම් අපි යනවා තුන් එනි කාරණයට යුතුකම් හා වගකීම අපට තියෙන යුතුකම අපට තියෙන වගකීම තමයිපතේ හොඳින් ඉගෙන ගැනීම දෙමවපියෝන් අපට උගන්නන්නට අපට සිිල්ප ශස්ත්‍රේ කියලා දෙන්නට වෙන්නේ මහාගු නැත්තනන් ඉතාමත් පුතේ මාර පරිිශ්්‍රමයක් යොදන්නේ නෑද සමාන්ගේ කුස්සට හාරක්න ඇතිව වුණව ඔබ බඩගින්න තියන්නේ නෑ අන්න ගොල්ලොන්ගේ යුතුකම් මිටු කරනවා එම් අපි වගකීමක් විදිහට අප අධිෂ්ඨානයෙන් ඉන්න නො ඉන්නට ඕනිපුතේ මොකක්දේ අධිෂ්ඨානය හොඳින් අධ්‍යාපන කටයුතු කරලා. හොඳ ජොබ්බ එකක් කරන්නේ එක නෙමෙයි හොඳ ජොබ් එකක් කරන්න ඕනි හොඳ මිනිහෙක් සමාජයට වැඩදාී පුදගලෙක් නනි ම තාත්ට ඔබේ පවුලට පරිසරයට සමාජයට රට වැඩදායි පුද්ගලික බවටයි පත්නන්නට ඕනි පත්ෙනං. වැදග එ එන්න අපි කතා කරනවා පලදායි සවේදනය පලදායි සිවේදනය කියනෙක් පලදායි සවේදනය පලදායි සනිිවේදනය කියන්නේ කිය පුද්ධේපුත්තේ තේරුම් ගන්න පුළුවන්ගන්නවා මම කියනදත් තේරෙනවනම්න්න පලදායි සිවේදනය ඒක වාචිකව වෙන්නත් පුළන් අආචික වෙන්නත් පුළුවන් වචනයෙන් වෙන්නත් පුළුවන් හමනැත්ත සං්‍යාවකින් වෙන්නත් පුළුවන් හර හරිපුුතේඒනම් ස්‍ය වේදනය මම මෙහෙම ඔබ සංඥාවත්ද වනුත් ඒක න සමාට ඉන්න තැනි නැටඉන්න වෙන්න පුළුව. හැබැයි ඒක සමහරදින්නකට ඉතන්න පුළුවන් මොකත්ද මේේ ම කිව න් අදක අර ගැ අධ්‍යකොස්ස වන. ඒ දුන්නේ වාචික සංඥාවක් නෙමේ මම දුන්නේ අවාචිකක හැයි ඒක තේරන පිසක්න්න තුළ නොතේරන පිරිසක්න්න පු. ඒ ම අධකක්ත් මෙම කරලා හිටගන්න කීවොත්තේ එක හැමෝටම තේරෙනවා. හිටගන්න කීවොත්වයම් ඇහැන අයට තේරෙයි අහක බලායින්නනෑට තේරෙන ඇතිවේ. එනිසා පලදායි සංවේදනය කියන්නේ අපි යමෙකුට යමක් කිය්දී ඔන්න මං අයත් කියෙන අපි යමෙකට යමක් කියා දෙයාට තේරෙන විදිට එයාට තේරුම් ගඩ පුළුහං වන විදිහට දෙයක් කියන්න කරන එකට අපි කෙන පල දායි සවේදනය කියලා එම් ඔබත් පළදායි සංනිේදකයෙක් වන්නට ඕන. ඉක කාරණය ගන්න අපි කණ්ඩායමක් ලෙස ප්‍රියාකිරීම. බලන්නකෝ කූමි කූමි පිරිසක් නේද ගෙදර මොන හරි චූටි හල් ඇටෙක් වෙටලා තිබත් එයම සිී ඇයටයක්ක කටලා තිබත් එෙම පරිපපු කෑල්ල කරලා තිබත් යෙමද වන්න තටික සේනා සන්නදදව නද සන්නද හමුදාවක් වගේ වනවා මේ ටික ඇඒ. ක්ඩෑයමක් විදිර ක්‍රියා කරනවා බලන්නක බිම වැඩිච දෙයක් උත්සගෙනයන් ගොඩක්ටි එක ඒ එකතුවෙලාමේක උත්සගෙනයනවා හන්න ක්ඩායමක් වෙෙස ක්‍රියාරන ඔබත් ේ ක්ඩාෑයමක් වෙස ක්‍රියකර යුතුයි ක්ඩාෑයමක් වෙස ක්‍රියා කරද මෙන්න මේ දේවල් ඇති වෙනවා පලදයි සන්න වේදනයක් ඇති වෙනවා යුතුකම් හා වගකීම් ඔබට ඇති වෙනවා අන්තරපුත්ල සම්බන්ධතා ඇති වෙනවා මේ දේවල් සිද්ධ වෙනවා අවස්රන්වාසයෙන් අපි අන් අන් අයට ගරු කිරීම අන් අයට ගරු කිරීම ි වට ඉන්න හැමෝටමම් පුතේ අපි ගඩු කරන්නට ඕනි. එකහා සමාන ගරුත්තයක් ලබාදිය යුතුයි සමාචයේ ඉන්න විධ පුද්ගලයන්ට සහ විවිධ රැකයා කරන පිරිස්සුලට. විවිධ රැකයා සහ විධ පුද්ගලයන්ට අපි ගඩු කරන්නට ඕනි තමන්ගේ වෘතිය මත තමන් කරනෘතිය ඒවාගේම අනිත්තාය කරන වෘතිය මත ඒගොලො පහත්කොට පුතේය අපි සල්ලකය සලකන්න ඕනි නෑ හැමෝටම එක විදිහේ වටිනාකමක් එක විදිහ ගරු කිරීමක් තියෙනවා ඒ තමයි අන්නයට ගරු කිරීම එනම් ඔන්න එ කියන කාරණස් හය ඔන්නඒ කාරණා හය හොඳින් තියාගත්තොත් එහෙම අපට සමාජය පරිසරය සකස් කරගන්නට පුළවා ඔන්න මං එනවා පහු කිවුට් එකට එනවා ර නම් ගන්න ම ටියුට් එකට ආවා තවුට් එකට ඇවිල්ලා හරි දැම්ම පොඩ්ඩියක් පොඩ්ඩක් අපට වෙලා විනාඩි හතරක් වගේ කාලයක් තින්නේ නං අදකරපු ටික මම අපහෝ පොඩි නැත්තං චූටියි මන්තන ඔබට මාව පේන වති කියලා පොඩ්ඩක්පුතේ සාරාංශයක් කරනවා එනං ඒ පොඩි සාරාංශයෙන් පස්සේ අදපේ කලාසික අපි අවසන් කරනවා අධ්‍යාත්මික පරිසරයක් තුළ දැකගත හැකි ලක්ෂණ කියන අපී ඉළඟ දවස්ස කතා කරනවා මං ඉතිලිටියුට් එක ඔබට එවන්නම් යි හරි එහෙනම් අපි මෙන්න පටන්ගත තැන තමයි භෞතික පරිසරේ තියන අංගර්තමයි අද අපි කතා කරේ බෞතික පරිසරේ තියන පිරිසිුදු වාතය ජලය වටපිටාව ආහාර සනිීපරක්ෂක පහසුකම් ප්‍රමාණුවත් ඉඩක්කාඩ ඉස්කලංක බව අනතුරුවලින් තොරවීම කියන කාරර්ණාටි අපි කතා කර ඒවා හොනින් පවත්වාගන්නේ කොහොමද කියනකක් අපි අපි කතා කරා රයි හරි ඒ අනුව ඒ අනුව ඔන්නඔයි කියන දේවල් හොඳින් තබාගන්න කොහොමද කියෙකපුත අපි කතා කර ඉඩ පස්ස අපි බෞතික පරිසරයෙන් අපි කතා කරා ඊළඟට ඔවු පහයි තිහෙට අවසන්න ෙනවා පුතේ විනාඩි දෙක කාලයක් තියන්නේ එඉන් පස්ස අපි කතා කරා මානසික පරිසරේ කියන්නේ මොකක්ද කියන එක නද අපේ හැකියයා හඳනගන්න ඕනි අබියෝගෝලට පළදයිලසුම් හුණ දෙන්නට ඕනි කියෙනෙක කිව්වාකායික එමනතම් ගැටුම් එමන තන් හිංසන අප ෝජිනොවලින් අපි වැලකෙන් ඕන කෙනෙ කතා කරා මෙන්න මේ මානසික පරිසරයේ සවන් විතරන්න අංග තුනක් කියනවායි කෙනෙ එක කතා කර ආදරේ ආරක්සාපු රැකවරණය කෙනෙක ගැෙන කතා කර පස අපි කතා කරා සමාජිය පරිසරේකයන්නේ මොකක්ද කියන එක ගැන කතා කරා සමාජිය පරිසරය අප අවට සිටින නොයකුත් කණ්ඩායම් කියන එක ගැන කතා කරා. ඉන් පස්ස අපි සමාජය පරිසරේක දැකගත හැකි ලක්ෂණ කියන එක කතා කරා අපි සමාජිය පරිසරේක දැකගට හැකි ලක්‍ෂණ හයක් කතා කරා ඒ හය ියාගත්තා. දකට තව කොටසක් ඉත්‍රී වෙලාතියන මේ පාඩ මේ වැදගත්ම කොටසක්ේ තමයි අධ්‍යාත්මක පරිසරයට වඩා. ල් සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන එක මෙනම සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන මා්‍යතාපතය ඔබට හයවසරයෙන් පටන්ගත්තාම හත්ත අට නමේ දහය කොල හස්ශ්‍රේණි දක්වාම දිවෙන හැම දෑම හැම පාඩ මොකටම එනානිවාය කොටසක් එනිසා ඊට පස ප්‍රියර් සංකල්පේ සෞකවත් ප්‍රතිපත්තිමතිකා අපි ළඟ දස්ස්‍ය කතා කරම් පාඩ ම අවසානයේදී ඔබට ප්‍රශ්න පත්්‍රයක් ඔබට ලැබේවි ඒක මම පාඩමවසන් වුන් පසු ලබා දෙන්න එහෙනම් දැන් අ එනං දැන් අපි මෙතනින් අපේ පන්තිය අවසන් කරමු ඔබට සමහරවිට පහයි මාරතා ලාසකක් ඇති එනම් අපි මෙතනින් අවසන් කරුම අපේ පන්තිය ලබන සතියෙත් එන්න අලුත් දෙයක් අලුත් විදිහටය ගෙන ගන්න අනි පන්තිය ලබනෝ